ජීවික සම්බන්ධයෙන් අපි කලින් ඕගලන්ට හම්බෙලා තියෙන ශ්වසනය ශ්වසන පද්ධතිය නැත්නම් වායු අමාරු සතුන්ගේ වායු අමාරු කියන කොටසටම අදාළව තමයි ඒකේ පාර්ට් 2 විදියට තමයි මේ වීඩියෝ එක ඕගලන්ට පස්සේ පාඩමේ ශ්වසන පද්ධතියටම අදාළ ඊළඟ කොටස් ටික තමයි මේ වීඩියෝ එකෙන් සම්පූර්ණ කරන්නේ කලින් වීඩියෝ එකේ අපි කතා කරා ශ්වසන පද්ධතිය ව්‍යුහය සහ ආශ්වාස ප්‍රාශ්වාස යාන්ත්‍රණය දක්වා තිබිච්ච ඒ කරුණු ටික. ඒකම ඊළඟට තියෙන අපේ කතාව තමයි ශ්වසනේ යාමනය වෙන්නේ කොහොමද? ඒ කියන්නේ මේක නිකම්ම හේ සිදුවන ක්‍රියාවලියක් නෙමෙයි. දේහය තුළ එකට යම් පාලනයක් හරි යාමනය කිරීමක් දාලා තියෙනවා. රෙගුලේෂන් එකක් හරි. මේ රෙගුලේෂන් එක කොහොමද කියන එකයි අපි මෙතෙන්දී අධ්‍යයනය කරන්න යන්නේ. ශ්වසනේ යාමනය වෙන්නේ කරුණු කීපයක් හරි සාධක කීපයක් මත පදනම් කරගෙන ප්‍රධාන වශයෙන්. ඒකේ ප්‍රධාන තැනක් ගන්න සාධකය තමයි දැන් ඒ කියන්නේ යාමනය කරන්නේ කවුද කියන එක ගත්තාම හරි මෙහෙම මේක අපි කියනවා සාමාන්‍ය දැන් ශ්වසනය කිව්වහම ඕගොල්ලන්ට අපිට ඕන හිතලා ශ්වසනය කරන්න පුළුවන් නමුත් සාමාන්‍යයෙන් ගත්තාම අපිට නොදැනුවත්වම මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නේද? දැන් නිින්දෙදී අපි හිතලා දැන් අපි හිතලා දෙයක් කරනවා කියලා නැහැ නේද? දැන් ආහාර ජීර්ණය කිව්වම ඒක නිින්දේ උනත් ආහාර ජීර්ණය සිද්ධ කරනවා අපි නේ. අපිට ශ්වසනය මේ හිතලා කරන්න පුළුවන්. මොකද අපි මහා ප්‍රාචීර පේශිය අපි කියවන කංකාල පේශියක් කියලා. ඒවම මේ පාර්ශු අන්තර් පාර්ශු පේශිය කංකාල පේශිය. ඒකට ඒවා අපිට චලනය කිරීම මගින් හරි ඒවා කංකාල පේශි වීම නිසා ඒවා චලනය කිරීම මගින් අපිට යම් ශ්වසනයක් කරන්න පුළුවන් හිතලා ඉච්ඡානුගතව හැබැයි එහෙම නැත්නම් ශ්වසනය වෙන්න ඉබේ වෙන්න තමයි ක්‍රියාවලිය සිද්ධ වෙලා තියෙන්නේ නැත්නම් මිනිස්සුන්ට ශ්වසනය කරන්න අමතක වෙනවා දැන් වෙන වෙන දේවල් පස්සේ යන්නේ ගොඩක් අය නේද ඔය ටෙලිනාට් එහෙම යනවනේ දැන් රැට ටෙලි පෙරහැර කියලාම යන්නේ නේද ඔය පෙරහැර බලනකොට ඔබ ශ්වසනය හිතලා කරන්න එහෙම තිබ්බනම් ටික වෙලාවක් යද්දී අමතක වෙලා යනවා හරි ඊට පස්සේ බලන් යද්දී පවුලේ සමහර කට්ටිය නේද එහෙම ගිහිල්ලා වෙන වෙන ලෝක වලට හරි එහෙම වෙන්න පුළුවන් ශ්වසනේ ඉතර කරන්න ක්‍රියාවලියක් වුණා නම් ඒ කියන්නේ ඉතර තමයි ටෙලිනාට් ගැන එහෙම ඉතර තමයි සබව දහමෙන් එහෙම නිර්මාණය කරලා තියෙන්නේ මොකද්ද ඔව් ශ්වසනය අනිච්චානුගතව ඒ කියන්නේ ඉබේ වෙන ක්‍රියාවලියක් කරලා දෙමු නැත්නම් මේගොල්ලෝ මේක අවුල් කර ගන්නවා කියලා හරි ඒ අනුව මේක සාමාන්‍යයෙන් ඉබේ සිද්ධ වෙන ක්‍රියාවලියක් ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් එක අනිච්චානුගත වෙන ක්‍රියාවලියක් කියලා අනිච්චානුගත ක්‍රියාවලියක් කියලා කියනවා ශ්වසන ක්‍රියාවලිය. මේ ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන ශ්වසන පද්ධතිය ඉවරද කියලා බලන්න පුළුවන් කෙනෙක් මේ මොළයක් ඇඳලා තියෙන හින්දා මේක මොළයක් කියන්නේ මොළයක් කියලා පේනව නේද? දැන් මේ මොළය ගත්තන් පස්සේ මේකේ කොටස් තියෙනවා. දර වශයෙන් ඔයගොල්ලන්ට අවබෝධයක් ඇති කියලා හිතෙනවා මොළේ අපි ස්නායු පාඩම ඒ කියන්නේ මේ සත්‍ය පාඩමේම ඉදිරියට තියෙන පාඩමක් ස්නායු පද්ධතිය. ඒකදී අපි මේව කතා කරනවා. දැනටත් ඒක වීඩියෝස් කීපයක් කතා කරලා තියෙනවා. ඒකෙත් සමහර තැන්වල මේව හම්බෙලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ට අවබෝධයක් යම්කිසි තියෙනවා. මේ මස්තිෂ්කය, මේ වැරෝලි සේතුව, මේ සුසුම්නා ශීර්ෂකය, මේ සුසුම්නාව. මේ අනුමස්තිෂ්කය. ඔය දෙක තමයි දල වශයෙන් මුලේ පිහිටීම. ඊට වඩා මේක සංකීර්ණයි. මේකේ ග්‍රන්ථිය රමණ කොටස් දේවල් තියෙනවා. ඒවා මේ පාඩමේදී අපි කතා කරනවා. නමුත් ශ්වසනයට අපිට වැදගත් වෙන කොටස් ටික තමයි මම යන්නේ. ශ්වසනයේදී ප්‍රධාන වශයෙන් අපි කියනවා මෙන්න මේ සුසුම්නා ශීර්ෂකය ගැන මේක සුසුම්නා ශීර්ෂකය සහ වැරෝලි සේතු ප්‍රධාන වශයෙන්ම සුසුම්නා ශීර්ෂකය තමයි දායක වෙන්නේ ශ්වසනයේ රිද්මය පවත්වා ගන්න. ඒ කියන්නේ අනිච්ඡානුගත ක්‍රියාවලියක් මගින් පාලනය වෙන ආශ්වාස ප්‍රාශ්වාස යාන්ත්‍රණය පවත්වා ගන්න ප්‍රධාන වශයෙන් වැදගත් වෙන කෙනා තමයි සුසුම්නා ශීර්ෂකය. يعني සුසුම්නා ශීර්ෂකයේ තියෙනවා මෙන්න මෙව ශ්වසන මධ්‍යස්ථානය කියලා මධ්‍යස්ථානයක් තියෙන සෙන්ටර් එකක මධ්‍යස්ථානයක් තියෙනවා. අපි ඒකට කියනවා ශ්වසන යාමන මධ්‍යස්ථානය. ශ්වසන මධ්‍යස්ථානය කියලා කියනවා හරිද? දිගටිය නැත්තම් ප්‍රධාන වශයෙන් මේක කාණ්ඩ දෙකක් විදිහට තමයි තියෙන්නේ. ඒකයි මම තිත් දෙකක් දාලා තියෙන්නේ. කාණ්ඩ දෙකක් විදිහට තියෙනවා. එතකොට මේ කාණ්ඩ වලින් අදාළ පද්ධතීන් වලට සහ ඒ ව්‍යුහයන් වලට ස්නායු තන්තු වේදෙනවා. මේ ස්නායු පද්ධතියේ මේ මොළයේ සුසුම්නා වේවා ඇතෙන්නේ. ඒ ස්නායු තන්තු හරහා අදාළ ආවේග සම්ප්‍රේෂණය මගින් හරි ඒ උත්තේජ ලබාගෙන ඒ ආවේග සම්ප්‍රේෂණ ක්‍රියාවලිය මගින් විවිධාකාර වූ ප්‍රතිචාර ඇති කිරීම තමයි මේ ශ්වසන මධ්‍යස්ථානයේ
සමස්ත කාර්යභාරය වෙන්නේ. ඒ අනුව මොනවද වෙන්නේ? දැන් ඒකනේ අපිට දැන් වැදගත් වෙන්නේ මෙතන සොසනේ යාමනය කරන්න යද්දී ඒ ටික තමයි අපිට වැදගත් වෙන්නේ. ප්‍රධාන වශයෙන් කියනවා මෙන්න මේ තුන. හරි. රුධිරයේ pH එකේ හරි. රුධිර pH. අපහු ඔක්සිජන් O2 සාන්ද්‍රණය. අපහු ප්‍රසාරය ප්‍රසාර ප්‍රතිග්‍රාහක ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය වී කියන මෙන්න මේ සාධක වලට කවුරු සංවේදීද මෙයා සංවේදී කියලා. ඒ කියන්නේ මේ කර්ණ තුනට මෙයා ප්‍රතිචාර දක්වනවා. ඔන්න ප්‍රතිචාර දෙක තමයි අපි මෙතෙන්දී අධ්‍යයනය කරන්න යන්නේ. හරි මොන ප්‍රතිචාරද කොහොමද ඒවා දක්වන්නේ කියලා. හරි හොඳයි. එහෙනම් දැන් මෙයා සාමාන්‍ය වෙලාවකදී හරි විවේකීව සිටින ඒ වගේ සාමාන්‍ය වෙලාවකදී මෙයා මොකද කරන්නේ? ආස්වාසය කරනවා ප්‍රාස්වාසය කරනවා. ආශ්වාසය ගත්තයින් පස්සේ මේ ආශ්වාසයේදී සිද්ධ වෙනා වූ දෙයක් තමයි පෙනහැලි අපි කිව්වා අර පේශි සංකෝචන වෙනවා කියලා නේද? ඒ වගේම පෙනහැලි වල තියෙන ගත්ත ඒ ආශ්‍රිත පටකත් මොකද වෙන්නේ? එතකොට අර කුවරේ පරිමාව වැඩි වෙනකොට ඒවත් පරිමාව වැඩි වෙනවා නැත්නම් ප්‍රසාරණය වෙනවා කියලා. හරි ගර්තයක් ගත්තා මෙහෙම ගර්ත වල එහෙම තියෙනවා. හරි ගර්ත ප්‍රසාරණය වෙනවා. මෙහෙම තිබ්බ ගර්තයේ අර පරිමාව වැඩි වෙනවා ටිකක් මෙහෙම වෙනවා. ඒක ලොකුනතර ගර්ත දක්වල ඉඳලා අනිකුත් ඒ සියලුම ගර්ත විශාල ප්‍රමාණයක් මිලියන ගණනක් තියෙනවා. ඒ වගේම අනුශාසනාලිකා ඒ පෙනහැරි කියලා අපි සමස්තයක් විදියට සලකන ව්‍යුහය ප්‍රසාරණය වීමක් සිද්ධ වෙනවා. තමයි පෙනහැරි වල තියෙනවා සමහර තැන් වල මේ වගේ ප්‍රතිග්‍රාහක ප්‍රසාර ප්‍රතිග්‍රාහක කියලා අපි ඒවට තියෙනවා. මොන ප්‍රතිග්‍රාහකද? ප්‍රසාර ප්‍රතිග්‍රාහක. ඒවා ඒ පෙනහැරි ආශ්‍රිත ව්‍යුහයේ තමයි පෙනහැරි ආශ්‍රිත පටකේ තමයි ඒවා තියෙන්නේ. ඒ මොකටද තියෙන්නේ? වැඩිපුර ප්‍රමාණයක් ඒවා ප්‍රසාරණය වෙනවද කියන බලන්න. එතකොට මොකද වෙන්නේ? දැන් අපි ආශ්වාසය කරද්දී අපි මහා ප්‍රාචීර පේශිය සහ අන්තර්පාර්ශ්වික පේශි සංකෝචනය කරනවා. ඊපස්සේ ඒ සංකෝචනය මගින් ගර්ත ඇතුළු පෙනහැලි නැත්නම් පෙනහැලි කියලා පොදුවේ අපි ගත්තොත් පෙනහැලි පටකය ප්‍රසාරණය වීමක් සිද්ධ වෙනවා. ඒතර මේ ප්‍රසාරණය වීම එක්තරා ලක්ෂයක් දක්වා අපි පවත්වා ගත යුතුයි. හරි පරිමාව වැඩි වෙනත් එක්ක මේ නැත්තම් මොකද වෙන්නේ? මේවා සියුම් ව්‍යුහ නිසා ඒක කැඩිලා බිඳිලා යනවා, විනාශ වෙලා යනට පුළුවන්. ඒ අනුව යම් තරමකට යාවේ සීමාවට යා ප්‍රසාරණය වුණාන් පස්සේ එතනින් එහාට ප්‍රසාරණය වෙන්නේ නැහැ. දැන් අපි උඩරිම ගැඹුරු හුස්මක් අරගත්තයින් පස්සේ ඒ උඩරිම ප්‍රසාරණයට ලං වෙනවා. හරි මොකද මූරු හුස්මක් අරගෙන ඒක තවත් ගැඹුරට ගන්න පුළුවන් අපිට බෑ. එක්තරා ප්‍රමාණයකින් පස්සේ වලට හුස්ම ගන්න බෑනේ. ඒ හුස්ම ඊට වැඩිපුර ප්‍රමාණයක් ගන්න බෑනේ. එහෙනම් අපිට ඔක්සිජන් ටැංකියම ඕනේ නැහැ. හොඳ එක දිගට විනාඩි 5ක් විතර ලොකු හුස්මක් ඇදලා අරගෙන වතුර වලට ගිහින් යන්න පුළුවන්. එහෙම බෑනේ නේද? ඒකට හේතු වෙලා තියෙන මේ ක්‍රියාවලිය. පෙනහැලි වල තියෙනවා මේ වගේ ප්‍රසාර ප්‍රතිග්‍රාහ. ඒවා ටග් ගාලා මොකද කරන්නේ? අර ඕනෑමට වැඩි ඒ ටූ මච්, ඒ කියන්නේ උඩරිම සීමාවකට මේ ප්‍රසාරණය ආවයන් පස්සේ අන්න මේගොල්ලෝ උත්තේජනය වෙනවා. උත්තේජනය වෙලා ඒගොල්ලෝ යවනවා මෙයාට පණිවිඩයක්. හරි මම මෙතනින්ද ඒක කියලා හිතුවා. මෙයාට ඔන්න දැන් ප්‍රසාරණය වුණා, ප්‍රසාරණය වැඩි වුණා කියලා මෙයා පණිවිඩයක් යවනවා දැන් මේ සසන මධ්‍යස්ථානයට. එතකොට ඒ යන්නේ මොකක් කියලාද? රින 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 උත්තේජයක් යන්නේ. ඒ කියන්නේ මේ මෙයා රින ආවේගයක් යන්නේ. හරි නවත්තන්න කියලා මේ ක්‍රියාවලිය නවත්තන්න කියලා යන්නේ. ඒ කියන්නේ මෙයා ආශ්වාසය දෙනා වගේම ඒ වගේම මේ පැත්තෙන් ආශ්වාසය එක්තරා ප්‍රමාණයකින් පස්සේ ආශ්වාසය නවත්තන්න කියලා. හරි ආශ්වාසය ලබා දෙන්නේ ශුනා ශීර්ෂකයම තමයි. හරි එයාටම අපව යවන සංඥාවක් මේක නවත්තන්න කියලා. ඒ ආශ්වාසය කරන ව්‍යුහය මේකට අපි කියනවා රින ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් කියලා. හරි දේහේ එක රින ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කරන තමයි මේ. දැන් ග්ලූකෝස් වල එමත් මේක වෙනවනේ. හරි ග්ලූකෝස් මට්ටම සමහරක් වෙලාවට ශරීරයේ මේරුධිරය තුල ඉහළ යනවා. ඒතර ග්ලූකෝස් මට්ටම ඉහළ ගියාම යම්කිසි තියෙන ප්‍රතිග්‍රාහකයන් වගේ මේක අඳුරගන්න දේහයට යවනවා. විස්මය පද්ධතියේ මේ රුධිර ග්ලූකෝස් මට්ටම අඩු කරලා දෙන්න කියන. ඉතින් මොකද කරන්නේ? අග්නාසයෙන් ඉන්සියුලින් ස්‍රාවය වැඩි කරලා ඉවර වෙලා ඒක අඩු කරනවා. එතකොට ඊට පස්සේ යම් ප්‍රමාණයකට ආවයන් පස්සේ දේහය තුළ ග්ලූකෝස් මට්ටම අර කලින් මේ අඩු කරන්න කියලා කියපු කෙනාම ඊළඟට අග්නාසයට යවනවා රින විදියට පණිවිඩය. මේක දැන් අඩු කරා ඇති, දැන් නවත්තන්න කියලා. ඒ වගේම දේවලියක් මෙතනත් වෙන්නේ. නෑ දැන් මෙතන
ශ්වසන යාම මධ්‍යස්ථානයේ තමයි මෙයාට ආශ්වාස කරන්න කිව්වේ. ඒ ආශ්වාසය වැඩි වෙද්දී ආපහු එයා මගින්ම ඒ ලැබිච්ච ආවේග ලැබිච්ච තැනින්ම එතන නේද ප්‍රසාර ප්‍රතිග්‍රාහක උත්තේජනය වීම නිසා ශ්වසන මධ්‍යස්ථානයේ තමයි ආපහු යනවා මොන පණිවිඩයක්ද ඍණ පණිවිඩයක් ඒ අනුව ඒක ඍණ ප්‍රතිපෝෂී යාන්ත්‍රණයක් විදිහට අපි සලකනවා. උදරයේ තියෙන සෛල අධික ලෙස ක්‍රියාත්මක වෙනවා. ඒවා සංකෝචන සිද්ධ වෙනවෙන්න පුළුවන්. ඊට පස්සේ ATP විශාල වශයෙන් අවශ්‍ය වෙනවා. පේශී වල සංකෝචන එයාදී ක්‍රියාවලිය සඳහා. ඒතොර එතෙන්දී මොකද වෙන්නේ? ATP විශාල ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඒ නිසා ඒකට ශ්වසනය වැඩිපුර කරන්න වෙනවා. ඒ නිසා O2 ප්‍රමාණය එතකොට අඩු වෙලා CO2 වල ආංශික පීඩනය එහෙම නැත්නම් සාන්ද්‍රණය ගොඩක් ඉහළ යනවා. කොහෙද රුධිරය තියෙන්නේ? ඇයි දේහ පටක වලින් ඒ පරිවෘතියෙන් වෙලා විශාල ප්‍රමාණයක් CO2 රුධිරයට උදාහරණ නිසා රුධිරකේශ නාලිකාවල්. ඒ අනුව ඒ රුධිරය තුල කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ගොඩක් ඉහළ යනවා. අපි ගොඩක් මහන්සිලා වැඩ කරන වෙලාවක වගේ ව්‍යායාම කරන වෙලාවක වගේ හිතුව ගොඩක් ඒ වෙලාවේ CO2 ප්‍රමාණය වැඩි රුධිරය තුල. දැන් රුධිරය තුල මේක වැඩි වගේම රුධිරයෙන් මේ රුධිරය තුල මේක වැඩි වුණායින් පස්සේ ඒක මෙයා දැනගන්න එපාය. කවුද දැනගන්න ඕනේ ආශ්වාස මධ්‍යස්ථාන නැත්නම් ශ්වසන යාමක මධ්‍යස්ථානයේ විසින් මේක දැනගන්න ඕනේ. එහෙම වුණොත් නේ මෙයාට පුළුවන් වෙන්නේ මෙතෙන්ට මොකක් හරි පණිවිඩයක් දීලා ඉවරලා මේකට මොකක් හරි පියවරක් ගන්න දැන් වැඩි මෙයාගේ පරිවෘත්තිය ඒ නිසා ගොඩක් මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් එකතු වෙනවා. එතකොට ආශ්වාසයෙන් ඒවා ඉවත් කිරීමක් වැඩි වෙන්න ඕනේ. ඒ වගේම ක්‍රියාකාරීත්වයට වැඩිපුර ඔක්සිජන් අවශ්‍යයි. නැව ඔක්සිජන් වැඩිපුර දෙයකට ලබා ගැනීමත් කාබන් ඩයොක්සයිඩ් පිට කිරීමත් කියන ක්‍රියාවලිය දෙකම ටිකක් වැඩි කරන්න තියෙනවට වඩා වැඩි කරන්න කියලා අනිවිඩයක් මලට දෙන්න ඕනේ. නැත්නම් ඒ ගන්න මිටියොත් ඉතින් වැඩක් නැහැ. ඊට පස්සේ අරයට කරන්න වෙන්නේ නැහැ. ඒ වැඩේ හරි. මාසිලා වැඩ කරන්න වෙන්නේ නැහැ. ඒ නිසා එහෙම ආවේගයක් දෙන්න නම් මෙයා අඳුරා ගන්න ඕනේ කවුද සුසුමනා ශීර්ෂ කියන සුසන මධ්‍යස්ථාන විසින් ඔය මේ ක්‍රියාවලිය CO2 වැඩි වුණා කියලා. ඉතින් ඒක අඳුරා ගන්න එයාට පුළුවන්කමක් තියෙනවා මෙන්න මේ විදිහට. ඔන්නෝන්න මෙහෙම මේ තියෙනවා මේක දල වශයෙන් මම කියන්නම් මේ පද්ධතිය කත්තයෙන් පස්සේ මේ විශේෂයෙන් මේ සුෂුම්නාව වටේට තියෙනවා පටල වලින් වට වෙලා ඒකට ආරක්ෂාවක් ලබා දීලා මෙන්න මේ වගේ නිකම්ම සුෂුම්නාව ක්ලිප් එළියට විවෘත වෙලා නැහැ බාහිරට නිරවන්න වෙලා නැහැ එයා වටා හොඳ ආවරණයක් තියෙනවා මොකද විවිධ ආතති වලින් බාහිර මේ ඝර්ෂණයන්ගෙන් ඒවායන් ආරක්ෂා වෙනවා තරේ ආරක්ෂා කරන පටල අතර තියෙන තරලයක් හරි තරලයක් තියෙනවා හරි පටල අතර මෙහෙම තරලයක් තියෙනවා පොඩ්ඩේට මම ඒක අඳින්නා ඒතර මේ වගේ තරලයක් ඔය දිස්නවා තරලයට මේකට අපි කියනවා මොන තරලය කියලාද මස්තිෂ්ක සුෂුම්නා තරලය කියලා හරි මස්තිෂ්ක සුෂුම්නා තරලය ඒ මස්තිෂ්ක සුෂුම්නා කියන මස්තිෂ්කයේ වටේ තියෙනවා මෙයා වටේ පටල තියෙනවා පටල හරහා ඒ තරලයෙන් ආවරණය වෙලා මේම තරලයක් තියෙනවා බාහිරමත් ඊට පස්සේ පටලයක් තියෙනවා අභ්‍යන්තරවත් පටලයක් තියෙනවා ඒ පටල දෙක අතර තියෙනවා තරලයක් හරි සුෂුම්නාව එකත් ඒක අඛණ්ඩව මෙහෙම පවතිනවා ඒ තරලය හරි මං තරලය විතරක් ඇඳලා තේ තරලය අඛණ්ඩව මේ විදිහට පවතිනවා ඒ අනුව එතනින් මස්තිෂ්කයේ සුෂුම්නාව වගේ මධ්‍ය ස්නාය පද්ධතිය කොටස් ආරක්ෂා වීම සිද්ධ වෙනවා ආරක්ෂා වීම සහ ඒ තරලය මගින් පෝෂණය සැපීම සිද්ධ වෙනවා ඒ කියන්නේ සුදුම රුධිර නාලිකා නෙමෙයි මස්තිෂ්ක සුෂුම්නා තරලය හරහා තමයි පෝෂණය සැපීම වායු ඔක්සිජන් වායු කාබන් ඩයොක්සයිඩ් වායු බැහැර කිරීම ඒවා සිද්ධ වෙන්නේ ඒ තරලය හරහා තමයි රුධිරයට සම්බන්ධ වෙන්නේ හරි දැන් මේ මස්තිෂ්ක සුෂුම්නා තරලයට රුධිරයෙන් මොනවා යනවද දැන් මේ හරි රුධිර නාලිකා තියෙනවා නම් මෙහෙම ඒ රුධිර නාලිකා ගොඩක් කේශ නාලිකා වලින් බෙදිලා අනිවාර්යෙන් මේ මස්තිෂ්ක සුෂුම්නා තරලයට එක සම්බන්ධයිනේ
එතකොට මොකද වෙන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වුණායින් පස්සේ ඒ පණිවිඩය මෙයාගේ ඉඳලා යනවා කාටද මස්තිෂ්ක ශුන්නා තරලය මෙයාගේ කිව්වේ රුධිර කේශනාලිකාව එයාගේ ඉඳලා යනවා මස්තිෂ්ක ශුන්නා තරලයට කාබන් ඩයොක්සයිඩ් ඒ කියන්නේ දේහය තුල කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනකොට මෙයාට යන එක නවත්තන්න බෑ හරි මස්තිෂ්ක ශුන්නා තරලයට තිබේම ඒක විසරණය වෙලා යනවා CO2 හරි වායුවක් අන්න එතකොට එතන CO2 ප්‍රමාණය වැඩි වෙනකොට මස්තිෂ්ක ශුන්නා තලයේ CO2 ප්‍රමාණය වැඩි වෙනකොට එයා එක ගැටෙනවානේ මේ ශුන්නා ශීර්ෂකයේ ඉන්න මේ සසන මධ්‍යස්ථානයේ එයා එක කිවි මස්තිෂ්ක ශුන්නා තලයත් එක්ක මේ තලයත් එක්ක ගැටෙනවානේ මේවා වට කරගෙනම තියෙනවනේ අන්න ඒ අනුව මස්තිෂ්ක ශුන් මේ තලයෙන් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙන නිසා ශුන්නා ශීර්ෂකයේ තියෙන සසන මධ්‍යස්ථානයේ දරගන්නවා දැන් රුධිරයේ CO2 ප්‍රමාණය වැඩි කියලා දැන් මෙහෙමයි එතන මෙයා දැනගන්නේ CO2 ප්‍රමාණය නෙමෙයි දැන් අපි කිව්වට වක්‍රාකාරයෙන් CO2 වැඩි වෙනවා කියලා මෙයා දැනගන්නවා කිව්වනේ දැන් CO2 වලට නෙමෙයි මෙයා සංවේදී වෙන්නේ හරි ඒක තාම කිව්වේ නැහැ මස්තිෂ්ක සුෂුම්නා තරලයේ CO2 ප්‍රමාණය වැඩි වෙනවා CO2 ප්‍රමාණය වැඩි වෙනකොට දැන් මස්තිෂ්ුණා තරලයක් තියෙනකොට මේ CO2 තියෙනවා ඒ වගේම ජලයක් තියෙනවානේ ජලය තියෙනවා වැඩිපුර අනිවාර්යෙන් ජලයෙන් තියෙන සෛලයක් ගත්තා ජලය තියෙනවා මස්ති තරලයක් කිව්වම ඒක වැඩිපුර කොහොමද ජලය මේ තරලයත් එක්කලා මෙයා ප්‍රතික්‍රියාවක් කරලා බයිකාබනේට් හදනවා බයිකාබනේට් අයන හදනවා මේකට අවශ්‍ය වෙන එන්සයිමයක් ඒකත් ඕනේ ඒ කියන්නේ ප්ලාස්මා වල ඒ මස්තිෂ්ක නතරලේ තියෙනවා කාබොනික් ඇන්හයිඩ්‍රේස් මෙයා තමයි මේක උත්ප්‍රේරණය කරන්නේ කාබොනික් ඇන්හයිඩ්‍රේස් මේක අපිට කීපතාවක් හම්බෙච්ච එන්සයිමයක් අර C4 යාන්ත්‍රණය ප්‍රබාසංශයේ දෙවෙනි පාඩම ඉඳලා ඔක්ක අදා කරනවා හරි මේ CO2 H2O ප්‍රතික්‍රියාවෙන් බයිකාබනේට් හදන එක යාමනය කරන්නේ නැත්නම් උත්ප්‍රේරණය කරන්නේ ඔය කියන කාබොනික් ඇන්හයිඩ්‍රේස් මත. හරි. එයා ප්‍රධාන වශයෙන් හදන්නේ කාබොනික් ඇසිඩ් එකනේ. කාබොනික් ඇන්හයිඩ්‍රේස් මගින් හදන්නේ දැන් මේ දෙන්න එකතු කරලා බයිකාබ මේ කාබොනික් ඇසිඩ් එකේ 2CO3 මෙයා ඊට පස්සේ තරලයක වගේ තියෙනකොට බයිකාබනේට් සහ H+ බවට පත් වෙනවා. සාමාන්‍යයෙන් එහෙමනේ දැන් ඔය අම්ලයක් ගත්තාම ඒක තරලමය මාධ්‍යයක ජලීය මාධ්‍යයක තියෙනකොට අම්ලයක් විදියට තියෙන්නේ නැහැ මෙහෙම අයන විදියට තමයි තියෙන්නේ. ඉතින් දේහය තුළ රුධිරේ වේවා මස්තිෂ්ක ශුන්නා තරලයේ වේවා ඒවැ ජලයේ නෙවෙයි. ඒක ද්‍රාවණ ස්වභාවයේ තියෙනවා. ඒ අනුව එයා ඔය විදියට තමයි ඒක ඉන්නේ. සාමාන්‍ය තනිකර ශුද්ධ සංශුද්ධ අම්ලය ගත්තොත් තමයි මෙහෙම තියෙන්නේ. ඒක ඔයගොල්ලෝ කෙමිස්ට්‍රි ලා ඉගෙන ගන්න ඕනේ. ඒ අනුව මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. දැන් අපෝ මම පොඩ්ඩක් මතක් කරනවා මොකද උනේ කියලා. උද්දී අපි ඔන්න ව්‍යායාම කරා මහන්සිලා වැඩ කරා සයිලෝලින් වැඩිපුර පරිවෘත්තිය සිදු කරා අවශ්‍යයෙන් පරිවෘත්තිය ඒ අනුව CO2 වැඩි පිටගන ප්‍රමාණය වැඩි වුණා ඒ අනුව සයිලෝලින් වැඩිපුර CO2 රුධිරයට එකතු වුණා ඒ රුධිරයේ සම්ප්‍රේෂණය වෙනවා කොහටද මස්තිෂ්ක ශුන්නා තරලයට සම්ප්‍රේෂණය වෙන පොලිසරණය වෙලා සම්ප්‍රේෂණය වෙන පුළුවන් මස්තිෂ්ක ශුන්නා තරලයේ CO2 සාන්ද්‍රණය වැඩි වෙලා එතනදී තරලයේ තියෙන ජලයත් එක්ක ක්‍රියා කරලා කාබනික අම්ලය හදනවා CO2 වැඩි වෙනවා එතන කාබනික ඇන්හයිඩ්‍රේස් වගේ මේක උත්ප්‍රේරණය කරනවා. එතන මාධ්‍යයක ජලීය මාධ්‍යයක අම්ලයක් තියෙන මේ විදිහට අයන විදිහට වෙන් වෙලා බයිකාබනේට් සහ H+ විදිහට. ඒ අනුව යම් තැනක CO2 ප්‍රමාණය වැඩි වෙන්න ඉතින් මෙතනට යන CO2 ප්‍රමාණය වැඩි වෙන්න මෙන්න මෙතන තියෙන H+ ප්‍රමාණය මොකද වෙන්නේ? H+ ප්‍රමාණයක් වැඩි වෙනවා. මේ පද්ධතිය තුළ. ඒක තේරෙනවනේ කි මෙහාට CO2 වෙන්න එන්න වැඩිපුර අර ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ඒ කියන්නේ වැඩිපුර කාබනික අම්ලය හැදෙනවා. කාබනික අම්ලය වැඩි ප්‍රයෝජනවා කියන්නේ අර විදිහට අයන ප්‍රමාණය බයිකාබනේට් සහ H+ අයන ප්‍රමාණය වැඩි වෙනවා මේ මාධ්‍ය තුළ. H+ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ මොන අගේද pH අගේ අඩු වෙනවා. H+ ප්‍රමාණය වැඩි වෙනවා කියන්නේ pH අගේ අඩු වෙනවා. ඒ අනුව H+ ප්‍රමාණය වැඩි වෙන්න pH අගේ අඩු වෙනවා. කොහේද pH අගේ අඩු වෙන්නේ? මස්තිෂ්කුණා තලයේ. රුධිරයේ තේ වැඩි වෙනවා. හරි රුධිරයේ pH අගේ වැඩි වෙනවා. අඩු වෙනවා. හරි. රුධිරයේ CO2 දිය වෙනකොට අර ප්‍රතික්‍රියාව ඒ රුධිරයේ මේ රතු සෙල් වල තියෙන කාබනික ඇන්හයිඩ්‍රේස් ප්ලාස්මෙත් තියෙන පුළුවන්. එතකොට ඒ එන්සයිම මගින් මේ කාබනික අම්ලය හදලා රුධිරයේ මේ ක්‍රියාවලිය වෙනවා. H+ වැඩි වෙලා ඒකෙන් pH අගේ අඩු වෙනවා. මෙන්න මේක මෙයාත් දැනගන්න පුළුවන් pH අගයට මෙයා සංවේදී. දැන් අර කලින්ම කිව්වා CO2 වලට ඇත්තටම CO2 සාන්ද්‍රණයට මේ සංවේදී වෙන්නේ CO2 වැඩි වීම හේතුවෙන් අඩුවනා වූ pH අගයට. හරිනේ කිව්වනේ CO2 වැඩි වීම හේතුවෙන් අඩුවනා වූ pH අගයට තමයි කවුරු සංවේදී වෙන්නේද? මේ සසන මධ්‍යස්ථානයේ සංවේදී වෙන්නේ. මේ සසන මධ්‍යස්ථානයේ විතරක් නෙමෙයි තවත් සමහරක් ඒව සම්බන්ධයි ප්‍රධාන වශයෙන්
මේ pH වෙනස pH වෙනස සමේ හරි වෙනස අවබෝධ කරගන්න පුළුවන්කම තියෙනවා ශ්වසන මධ්‍යස්ථානයට ඒ වගේම රුධිර වාහිනී සහ මහා ධමනී හරි ප්‍රධාන රුධිර වාහිනී සහ මහා ධමනී මේ යන්නේ මම මහා ධමනී යන්නේ විශේෂ හේතුවකටනේ මෙතන තියන්නේ මේ දකුණු කර්ණිකාව අතර තියෙන කපාටේ මෙතනින් ආරම්භ වෙන්නේ මේ මහා ධමනී. ඒතර මහා ධමනියේ තියෙනවා මේ වගේ සංවේද. ඒතර ප්‍රධාන ධමනී කියුවේ ඒකයි. ප්‍රධාන ධමනී වල ඒ කියන්නේ මහා ධමනී ශීර්ෂ කෝෂී ධමනී වගේ සංස්ථානික පද්ධතිවලදී ධමනී වල තියෙන මේ සංවේදකවත් සමහරක් ඒවා තියෙනවා pH අගයට රුධිරයේ pH අගයට සංවේදී වෙන සංවේද. ඒ සමස්තය වගේ නේ කියන්නේ මේවා මගිනුත් ඒ වගේම ශ්වසන මධ්‍යස්ථානයේ තියෙන කාණ්ඩවලිනුත් ග්‍රහණය කරගන්නවා ඔය pH එකේ 15 වැසින් හරි එහෙම අවබෝධ කරගත්තයින් පස්සේ ඒ කියන්නේ pH එකේ අඩුවීම එයාලා තේරුම් ගත්තයින් පස්සේ ඒගොල්ලෝ මොකද කරන්නේ මේ පද්ධතියට ඒ කියන්නේ අර ආශ්වාස ප්‍රාශ්වාස යාන්ත්‍රණයට අදාළව එයාලා පණිවිඩයක් කියනවා මොකක් වැඩි කරන්න කියලාද ශ්වසනයේ ගැඹුර හා වේගය ශ්වසනයේ ගැඹුර හා වේගය වැඩි කරන්න දැන් ඔහොම කරලා නම් හරියන්නේ නැහැ කියලා එයා පණිවිඩයක් කියනවා කවුද පණිවිඩය වන්නේ මෙයා මෙයා මෙතනින් පණිවිඩය යවන මෙතෙන්ට හරි මේ මධ්‍යස්ථාන පද්ධතියට යවනවා සංස්ථානික ධමනිවල ඊළඟ ප්‍රධාන ධමනිවල තියෙන යම් යම් ප්‍රතිග්‍රාහක මගිනු pH එකේ අඩුවීම අවබෝධ කරගෙන ඒගොල්ලොත් යවනවා මධ්‍යස්ථාන පද්ධතියට ආවේග ඒ මගිනොත් එතකොට මෙයාට අපහු ඒ උත්තේජය නැත්නම් ප්‍රතිචාරයේ මේ ආවේගය ලැබිලා මෙයා ප්‍රතිචාරය ඇති කරනවා මොන ප්‍රතිචාරය ඇති කරන්නේ ගැඹුර ආවේගය ශ්වසනයේ ගැඹුර ආවේගය වැඩි කරන එක. ඒ කියන්නේ ආශ්වාසයේ ගැඹුර. ඒ කියන්නේ කලින් සාමාන්‍ය ආශ්වාසය කරා දැන් ගැඹුරු ආශ්වාසයක් හරි ගැඹුරු හුස්මක් ගන්න කියලා කියන්නේ. අන්න ඒක කරනවා මෙතෙන්. ඒ වගේම වේගය කියන්නේ තප්පරයකට කී වතාවක් වෙනවද? දැන් සාමාන්‍යයෙන් තප්පරයකට මේ හරි ශ්වසන චක්‍ර අපි කියමුකෝ යම් ප්‍රමාණයක් සිද්ධ වෙනවා කියලා x කියලා ප්‍රමාණය. ඒතර x ප්‍රමාණය වැඩි වෙන්න ඕනේ හරි? තප්පරයකට s නම් ඒ ප්‍රමාණය මොනව වෙනවද? 2x 3x ආදී විදිහට වැඩි කරන්න ඕනේ. තප්පරයකට වෙන ශ්වසන චක්‍ර නැත්නම් ශ්වසන වාර ගන්න වැඩි කරන්න ඕනේ. යනවා ගැඹුර හා වේගය කියලා අපි කියන්නේ ඒකයි හරි? ශ්වසනයේ ගැඹුර හා වේගය වැඩි කරනවා මේ විදිහට pH අගේ අඩු වුණායින් පස්සේ ප්‍රධාන වශයෙන් හරි එතකොට ඒ වගේම මෙහෙම තියෙනවා දැන් ඒ කතාව හරි ඒ කියන්නේ රුධිරයේ pH අගයට සංවේදී වුණේ කොහොමද කියලා තමයි අපි යෝගයෙන් බැලුවේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වීම නැත්නම් දේහ පරිවෘත්තිය වැඩි වීමත් එක්ක තමයි මේ ක්‍රියාවලිය වෙන්නේ ඊළඟ ඔක්සිජන් ඔක්සිජන් ගත්තයින් පස්සේ ඔක්සිජන් සාන්ද්‍රණයට ලොකු බලපෑමක් කරන්න බෑ නමුත් සමහරක් වෙලාවට මේ සංස්ථානික මහා ධමනී යෝගෙම ගෙල ප්‍රදේශයේ හරි මේ මොළුව තියනවා නම් ගෙල ප්‍රදේශයේ තියනවා මේ يعني දේහේ පූර්ණ කොටස් වලට යන ශීර්ෂ පෝෂී ධමනී. ඒවට කියනවා අපි ශීර්ෂ පෝෂී. ඉස පෝෂණය කරන ඒවායි ශීර්ෂ පෝෂී කියලා කියන්නේ හරි. මෙයා මහා ධමනීන් ආරම්භ වෙන කොටස් හරි. ධමනී පද්ධතිය අපි විශේෂයෙන් නම් කරන්නේ ඒවා අපි දැන් මේ සිලබස් එක යටතේ කතා කරන්නේ නැහැ. කලින් ඒවත් තිබ්බා හරි. ධමනීම නම් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නමුත් මේකෙදී ඕගොල්ලන්ට ඒව දාලා නැහැ. ඒවෙන් නිදහස් කරලා තියෙනවා. හරි ඒකත් පහසුවක් නේ නේද? නේද? ඕගොල්ලන්ට ඒකකට යන්න පහසුයි හරි. ඒතොර ඒකෙන් එක් කාණ්ඩය තමයි මේ ශීර්ෂ පෝෂී ධමනී කියන්නේ මොනවද කියන එක දැනගන්න ඕනේ. ඒතොර ඒවත් තියෙනවා මොනවද? ඔක්සිජන් අඩුවීම දැනගන්න පුළුවන් වෙන ප්‍රතිග්‍රාහක හරි. ඔක්සිජන් සාන්ද්‍රණයට සංවේදී වෙන ප්‍රතිග්‍රාහක තියෙනවා. මහා ධමනී, ඊළඟ ශීර්ෂ පෝෂී ධමනී වගේ ප්‍රධාන ධමනී වල සමහර ප්‍රතිග්‍රාහක වලින් මේ ඔක්සිජන් අඩුවීම දැනගන්න පුළුවන්. ඒ කියන්නේ රුධිරයේ තියෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුද? ඔක්සිජන් සාන්ද්‍රණය අඩු නම් යා සාපේක්ෂව අඩු නම් ඒක එයාලා වැඩි සලකන්නේ නැහැ. නමුත් වඩා අඩු නම් ගොඩක්ම අඩු වගේකට ගියොත් තමයි ඒක සංවේදී වෙන්නේ. නැත්තම් මේ ප්‍රතිග්‍රාහක වගේ ලොකුවට අර pH අගයට වගේ ඒක බලපෑමක් කරන්න අමාරුයි. ඒ කියන්නේ pH අගයට කියන්නේ වක්‍රාකාරයෙන් ගත්තොත් CO2 වලට හරි. CO2 වලට තරම් ඔක්සිජන් වලට අපි කියන්නේ එකයි බලපෑමක් කරන්න අමාරුයි කියලා හරි මේ පද්ධතියට. පද්ධතිය අමාරුයි. ඒරොන්නේ කාරණිය තමයි ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ. ඒ අනුව අර විදියට ඔක්සිජන් ගොඩක් පල්ලෙහා ගිය වෙලාවක මේ මහා ධමනීන් සහ ශීර්ෂ කෝෂී ධමනී වගේ ප්‍රධාන ධමනී වලින් එන ආවේග නිසා
අර කියපු විදිහට ශ්වසනයේ ගැඹුරා වේගය වැඩි කරන්න හැකියාව තියෙනවා. ඒ වගේම මේ සුසුම්නා ශීර්ෂකයට යාබදව තියෙනා වූ වැරෝලි සේතුව මේකට අපි කියන්නේ මොකද්ද? වැරෝලි සේතුව. වැරෝලි සේතුව. ඒක තියෙන්නේ හරියටම සුසුම්නා ශීර්ෂකයට වහාම ඉහළින්. ඒකට යාබදව වගේ හරි. එතනක් තියෙනවා මෙන්න මේ වගේ මධ්‍යස්ථාන දෙකක්. ඒ වෑනොත් මොනව කරනවද? යම් යාමනයක් මේ ශ්වසන මධ්‍යස්ථානය කෙරෙහි දක්වනවා. එකේ විස්තරාත්මක ලොකට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. නමුත් මේ සුසුම්නා ශීර්ෂකය නැත්නම් ශ්වසන යාම මධ්‍යස්ථානයේ ක්‍රියාකාරීත්වයට දායකත්වයක් දෙනවා කවුද? වැරෝලි සේතුවේ තියෙන මේ ශ්වසන මධ්‍යස්ථානත් යනවා. ශ්වසනය යාමනය කරන්න වැරෝලි සේතුවත් වැදගත් වෙනවා. යනවා. ඒක දැනගන්න ඕනේ සාදාල වශයෙන් අර යන්තම් අවබෝධයක් තිබුණාම ඇති. ලොකුවට ඒක විස්තරාත්මකව දැනගන්න අවශ්‍ය නැහැ. හරි එහෙනම් ওই ටික තමයි ප්‍රධාන වශයෙන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ආශ්වාස ප්‍රාශ්වාස ක්‍රියාවලිය එහෙම නැත්නම් ශ්වසනයේ යාමනයට අදාළ. ඒකේ ආපව කණු පෙළ ගැස්සුවොත් කොහොමද වෙන්නේ මේ කණිච්චානුගත ක්‍රියාවලිය? එතකොට මේක ප්‍රධාන වශයෙන් වෙන්න සුෂුම්නා ශීර්ෂකයේ තියෙන ශ්වසන මධ්‍යස්ථානයේ බලපාන. ශ්වසන මධ්‍යස්ථානයේ තියෙනවා ප්‍රධාන වශයෙන් කාණ්ඩ දෙකකට. හරි ශ්වසන මධ්‍යස්ථානයේ හරි පාලන ස්ථාන අපි කියනවා පාලන ස්ථාන යුගලක් තියෙනවා සුෂුම්නා ශීර්ෂකය තුල. ප්‍රේමගින් විවිධාකාරයේ වූ ප්‍රතිචාරමේ උත්තේජ වලට සංවේදී වෙලා ආවේග සපීම සහ ඒවට ශ්වසන පද්ධතිය තියෙන ප්‍රතිචාර දක්වීම ඒගොල්ලෝ සිද්ධ කරනවා. ඒක ප්‍රධාන වෙනවා රුධිර pH අගේ. ඒක අපි පැහැදිලිව කිව්වා කොහොමද pH අගේට ඒ ශ්වසන මධ්‍යස්ථානයේ තියෙන පාලන ප්‍රදේශ සංවේදී වෙන්නේ කියලා. ඊට පස්සේ ප්‍රසාර ප්‍රතිග්‍රාහක ඒ කියන්නේ අධිකව ප්‍රසාරණය වෙනවා නම් පෙනහැරි පටක එතනින් කොහොමද ආවේග සපයලා ඒ ක්‍රියාවලිය සමතේකටපත් කරන්නේ. ඒ වගේම අවසානයේ ඔක්සිජන් වල බලපෑම සහ අවසානයේ වැරෝලි සේතුවේ තියෙන යම් මධ්‍යස්ථානවලින් සුසන ක්‍රියාවලියට දායකත්වයක් බලපෑමක් දක්වනවා කියලා. හරි. මේවට කියනවා අතිරේක ස්නායු පරිපත කියලා. හරි වැරෝලි සේතුවේ මේ තියෙන ඒවාට අපි කියනවා මොනවද කියලාද? අතිරේක ස්නායු පරිපත. අතිරේක ස්නායු පරිපත. ඔය කියන වචන මම ඔය පොඩක් ඔය තියෙන නෝට්ටේ තියෙන වචන බෝඩ් එකේ වෙනම ලියන්නේ ඔයගොල්ලන්ගේ වැඩි අවධානය සඳහා. මොකද මේ වගේ වචනයක් දැක්කහම හරි සමහරක් වෙලාවට ඔයගොල්ලෝ ෂොක් වෙන්න පුළුවන්. හරි ඒ නිසා මේ දේවල් පොඩ්ඩක් හොඳට හයිලයිට් කරගන්න තමන්ගේ නෝට් එකේ තියෙන දේවල්, කියන්නේ පොතේ හයිලයිට් කරන්නට වඩා නෑ ඔළුවේ හයිලයිට් වෙන්න ඕන. හොඳයි එහෙනම් මෙතනින් ඒ කොටසත් අවසන් වෙනවා. මේ සමස්ථිතිය කියන්නේ සමස්ථිතියේ තියෙන යාමනේ. සමස්ථිතික යාමනේ ගැන කොහොමද ශ්වසනය යාමනේ වෙන්නේ කියන එක ඊළඟ අපිට තියෙන ශ්වසන රෝග රෝග ගැන කතා කරන්න. පළවෙනි එක තමයි සිගරට් දුම. සිගරට් බොන අයට වැදගත් වෙනවා. හරි ඔව් සිගරට් බොන අයට දැන් මේක කියන කතාවේ ගොඩක් වැදගත් වෙනවා. හරි යනවා සිගරට් බොන අයට මොකද වෙන්නේ කියලා බලමු. මේක සිගරට් බිව්වම එහෙම වෙනවා. හරි සිගරට් දුමෙහි ප්‍රධාන වශයෙන් දැන් සිගරට් කිපුවම මේකේ නිකං සිගරට් එක අරන් කොටලා ඉවර වෙලා මේ කනවා හරි බොනවා හරි නෙමෙයිනේ. මොකද කරන්නේ අපි? ඒක දහනය කරනවා. දැන් විශේෂයෙන්ම හොයාගෙන තියෙනවා මේ විද්‍යාඥයෝ විසින් ওই දහනය කරන දේවල් වලින් අතිවිශාල වූ රසායනික සංයෝග ප්‍රමාණයක් නිකුත් වෙනවා කියලා. දැන් සිගරට් එකෙහි තියෙන රසායනික සංයෝගය ගොඩක් අඩු වෙන්න පුළුවන්. ඒවෙන් කියනවා ඒවා පැකට් එකේ දාලා දෙනවා මෙන්න මේ මේවයි තියෙන්නේ ඒවා අත්‍යවශ්‍යම විශක් නැහැ එහෙම කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔය දහනය වෙනකොට හැදෙන සමහරක් සංයෝග තියෙනවා. ඒවා මොනවද කියලා සමහර ලෝකේ අඳුරගනව නැති සංයෝග ඔයන් දහනේ නිෂ්පාදනය වෙන්න පුළුවන් ප්‍රතිඵල වෙන්න පුළුවන්. දැන් ඔය කියන්නේ මදුරු කොයිල් දුම විශ්ය කියනවා සිගරට් දුමටත් වඩා. ඒකට හේතුව වෙන්නේ මදුරු කොයිල් එක අපි කඩලා ඒක විඝටනය කරලා බැලුවොත් ඒකේ දී කරලා හරි ද්‍රාවණයකට අරගෙන බැලුවොත් ඒකේ ලොකුවට කිමිකල්ස් නැහැ. හැබැයි දහනය වෙනකොට විශේෂයෙන්ම විකුත් වෙන දෙයක් තමයි මේ මුක්ත කණ්ඩක කියන්නේ. මුක්ත කණ්ඩක. ඒ කියන්නේ CH4 කියන වායුව නෙමෙයි මෙන්න මේ විදිහකට කියනවා CH3 මෙන්න මේ මේ ඉලෙක්ට්‍රෝනයක් එක. මේ වගේ එකකට අපි කියනවා මුක්ත කණ්ඩකයක් කියලා. ඔන්න ඔයගේ මුක්ත කණ්ඩක රාශිය කාබනික අණු වලින් හැදෙන්න පුළුවන් වෙනවා දහනයෙන්. දහන ප්‍රතික්‍රියාව ඔය සාධක හැදීම උත්තේජනය කරනවා. ඒ අනුව තමයි ඔය විශාල වශයෙන් පිළිකා ආදී මේ සමාජය තුළ බහුල වෙලා තියෙන්නේ. මම දැන් දහනය කරනවා වැඩි වෙන කොටත් දේවල් අතර මේ සිගරට් දුමේ ප්‍රශ්නේ වෙන්නේ දහනය. දහනය නිසා
අතිවිශාල වූ රසායනික සංයෝග ගණනාවක් නිරන්තරයෙන් දේහගත වෙනවා සිගරට් දුම නිසා සිගරට් පානය කරන හෝ අක්‍රීය ලෙස දුම්පානයට ලක් වෙන කෙනෙක්. ඒක කෙනෙක් ඉන්නවා මෙයා මොකද කරන්නේ සිගරට් එකක් දාගෙන මෙම් බොන. හරි පුදුමනේ. එතකොට මේ දුමාරේ යනවා වෙන කාට හරි පොඩි ළමයෙක්ට වගේ එහෙම වෙන්න පුළුවන්. එතකොට මෙයා ඒ සිගරට් බීමට මැදිහත් වෙනවා. සිගරට් බීම බොන්නේ එයා දායක වෙනවා කියනවා. එයාත් සිගරට් බීමක් එයාත් සිද්ධ කරනවා. ඒත් අක්‍රීය ලෙස මෙයාලා කියනවා අක්‍රීය පාන් දුම් පානය කරන්න කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ සිගරට් එකක් බීලා නෙමෙයි නමුත් අර සිගරට් දුම පිට කරන දුම තියෙනවනේ මේගොල්ලෝ උඩට ඇදලා ඉවරලා පෝස් කරලා අර විදින්නේ බටේ කියන වගේ. අන්නේ දුම පානය කරන කට්ටියට අක්‍රීය දුම. ඒතකොට ඒ දුම මෙයා බොන දුමටත් වැඩිය ප්‍රබලයි කියනවා. ප්‍රබලයි කියන්නේ ඒකේ විශේෂිත බව වැඩි. ඒ මෙයාගේ දේහය තුරට ගිහිල්ලා එතනින් පිට වෙන්නේ කියනවා. එයාම එතනින් තියෙන බලපෑම ගොඩක් වැඩි කියනවා. මේ ඇයට තියෙන බලපෑම ගොඩක් වැඩි. ඒකයි පොදු ස්ථානවල එහෙම ඒවා තහනම් කරලා තියෙන දුම් මොනේ. එතකොට දැන් මේකෙන් ඇතිවන ප්‍රශ්න මොනවද? දුම් සිකර දුමෙන් ඇතිවන ප්‍රශ්න. මෙන්න මේමයි ප්‍රශ්න. හරි. ප්‍රශ්න ගොඩක් තියෙන එකක් නෙමෙයි. එහෙනම් මේක රචනා ප්‍රශ්නයකට වාරෙන් එන්න පුළුවන්. හරි. ගැටි සටහනක් වගේ එන්න පුළුවන්. ගැලීම සිකර දුම කියලා. මෙන්න මේවා ප්‍රශ්න වෙන්නේ. පළවෙනි එක තමයි නිකොටින්. සිකර දුමේ තියෙනවා නිකොටින් කියලා සංයෝගයක්. මේ නිකොටින් මගින් ප්‍රධාන වශයෙන් කරනවා ක්‍රියාවලි දෙකක්. ওই ක්‍රියාවලි දෙකට තමයි ගොඩක් අය ඔක බොන්නේ. ඒ කියන්නේ මේකෙන් කරනවා හෘද ස්පන්දනය වැඩි කරනවා. හරි. తాවකාලිකව හෘද ස්පන්දන වේගය වැඩි කරනවා. අපව ධමනිකා සංකෝචනය කරනවා. ඒ කියන්නේ මිනිත්තුවට වාර 72යි නම් හෘද ස්පන්දනය මිනිත්තුවට වාර 80ක් 85ක් ඒ වගේ වැඩි අගයකට එයා ගේනවා. නිකොටින් වගේ. නිකොටින් කියන කිමිකල් එක මගේ. ඒ ධමනිකා සංකෝචනය කරනවා. ඒ කියන්නේ මෙහෙම තියෙන ධමනිකාව. දැන් මෙහෙම තියෙනවා නම් ධමනිකාව අරස්පඩ මෙහෙම නම් මේ ධමනිකාව මෙයා හරි සංකෝචනය. ඒ කියන්නේ පේශිනේ තියෙන මේ පේශි වගේ මෙයා සංකෝචන වීමක් එයාට පුළුවන් සිද්ධ කරන්න. ඒ කිමිකල් එක. ඒතර වෙයි දෙකම නිසා මොකද්ද වෙන්නේ? මෙහෙන් ලොකු පීඩනයක් එනවා. ඒ වගේම අර ධමනිකා සංකෝචන වෙලා ඒක රුධිර පීඩනය ඉහළ යනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක වැඩි වෙනවා. ඔකට තමයි ගොඩක් අය රුධිර පීඩනය වැඩි වෙනාම නිකන් ක්‍රියාකාරීත්වය වැඩි. ඒතකොට අර සමහරක් වෙලාවට සමහරව ඒ දැන් නිදි මරන්න ඕනේ කට්ටිය නේද? එහෙම අය සමහරක් වෙලාවට සිගරට් එකක් බොනවා. පිටරටෝල් වලින් ගොඩක් වෙලාවට දුම්පානය කරන්නේ මේ හේතුවට කියනවා. ඒ කියන්නේ අර රුධිර පීඩනය ටිකක් වැඩි වෙනවා. ඒගොල්ලන් සීතල දේශගුණයට ටිකක් ඒක සාහනයක්. දැන් මෙහෙ ගිනිමත් දාන ඉවරලා සිගරට් බොනවා. හරි. හරි. දැන් නිදි මත මුකුත් නැහැ. හරි. ගිනිමත් දාන සිගරට් ඒක සම්පූර්ණ අහිතකරයි. හරි. සාමාන්‍ය අගයට වඩා ගොඩක් එතකොට රුධිර පීඩනේ ඉහළ ගිහිල්ලා විවිධ ප්‍රශ්න ඇති කරනවා. හරි. කොපි කිරීමනේ අපේ ගොඩක් ඇගේ තියෙන. හරි. ඒ පළවෙනි සාධකය. නිකොටින් මගින් ඇති කරන සාධකය. නිකොටින් තමයි ප්‍රධාන වශයෙන් ඔය සිගරට් දුමේ අඩංගු වෙන රසායනිකයක් කියලා අපි සලකන්නේ. හරි. ඊට පස්සේ මේ සිගරට් දුම. සිගරට් දුම නෙමෙයි ඕනෑම දුමක් මගින් මේක සිද්ධ කරනවා. අපි කතා කරානේ ශ්වසන මාර්ගයේ තියෙනවා කියලා ව්‍යාජ ස්තරිබුත අපිච්චදේ. ඒ ව්‍යාජ ස්තරිබුත අපිච්චදේ ආශ්‍රිතව තියෙනවා මෙන්න මේ විදිහට සෛල වර්ගයක්. ඒවට අපි කියනවා කලස් සෛල කියලා. හරි කලස් සෛල කලයක් වගේ කාර ඒකයි මම කියන්නේ. කලස් සෛල කියලා මේවෙන් තමයි මොනව කරන්නේද? ශ්ලේෂ්මලේ ශ්‍රාවය කරන්නේ. අර මතක තියෝ ගන්න මේ අපි මේ මෑන්ද ස්තරේ ඒකේ අර තිබ්බ තැනින් දරන නිකන් පොඩි සෛල මෙන්න මේ වගේ. කොහොම සෛල තියෙනවා. එතකොට මේක ගැර ඔහොම මෙන්න මේ වගේ සෛලයක් කොහොම තියෙනවා. මේ සෛලය මොනව කරනවද? ශ්ලේෂ්මලේ මෙහෙම මුදා හරිනවා. එතකොට ඒ ශ්ලේෂ්මලේ තමයි මේක වටේට ගිහිල්ලා මොම ශ්ලේෂ්මල ස්තරයක් තියෙනවා. ඒ වගේම පක්ෂම මෙහෙම තියෙනවා. එතකොට මේ පක්ෂම වල චලනය මගින් මොකක් කරනවද? හරි. පක්ෂම තියෙනවා. පක්ෂම වලින් මොකද කරන්නේ? පක්ෂම වලින් කරන එකට නමක් කිව්වා. ශ්වාසනාල ශ්වාසනාලිකා ශ්වාසනාල නාස මාර්ගයට මේ පක්ෂම වලින් මොකක් කරනවද? ශ්ලේෂ්මල ඉහළ නැංවීම කරනවා කිව්වනේ. ඒ කියන්නේ එකම පැත්තකට මේ ශ්ලේෂ්මල චලනය වෙලා මේ ශ්ලේෂ්මලේ සෝරි පක්ෂම චලනය වෙලා ශ්ලේෂ්මලේ ඉහළට ගෙනියනවා. එතකොට ඒ තුල දිය වෙලා තියෙන ඇලිලා තියෙන දූවිලි අංශු යදි ජනකෙව ඒ කට්ටිය ඒකම එළියට යනවනේ. වෙන්නේ මේකයි. දැන් සිගරට් දුම නිසා කලස් සෛල උත්තේජනය වෙනවා. මෙයාල උත්තේජනය වෙනකොට මොනවා වෙනවද? ශ්ලේෂ්මලේ වැඩි වෙනවා.
ශ්ලේෂ්මල ස්රාවේ වැඩි වෙනවා. ඉතින් හොඳයි. ශ්ලේෂ්මල ස්රාවේ වැඩි වුණාම හොඳයි. හොඳයි තමයි. හැබැයි මෙහෙම ප්‍රශ්නයක් එනවා. දැන් මේකෙ මෙහෙමනේ තිබුණේ. මෙහෙම තියෙනකොට පක්ෂම වලට පුළුවන් ගානට එයාලගේ චලනය කරලා ශ්ලේෂ්මලේ ඉහළට ගෙනියන්න. දැන් මොකද වෙන්නේ? අධික ලෙස මේගොල්ලෝ ශ්ලේෂ්මලේ ස්රාවේ කරන්න ගන්නවා. ඔන්න. එතකොට වෙන්නේ මේ පක්ෂම වැහිලා යනකොට ශ්ලේෂ්මලේ දැන් පිරෙනවා. ඔන්න ශ්ලේෂ්මලේ මේක පක්ෂම වල ක්‍රියාකාරීත්වය ඇනහිටිනවා නිෂේධන වෙනවා හරි ක්‍රියාකාරීත්වය අඩු වෙනවා ගොඩක් දැන් කලින් හොඳට මෙහෙම චලනයේ විතිබ්බ පක්ෂම මොකද වෙන්නේ දැන් කොහොම හිමින් හිමින් කොහොම අමාරුවෙන් චලනය වෙනවා ඒ මෙයා ගාව ලොකු පීඩනයක් එනවනේ ශ්ලේෂ්මලේ වැඩි වෙන වැඩි වෙන සාමාන්‍යයෙන් ඔය විදිහට පක්ෂම සම්පූර්ණයෙන්ම ඇහෙන්නේ නැහැ ශ්ලේෂ්මලේ වගේ හරි සාමාන්‍ය අවස්ථාවල නමුත් මේ විදිහ දුම් මගින් ශ්ලේෂ්මලේ අධික ලෙස ශ්‍රාවය වෙනවා මේ විදිහට අධික ශ්ලේෂ්මලයක් ශ්‍රාවය වෙනවා වෙලා පක්ෂමල ක්‍රියාකාරීත්වය අඩු වෙලා තියෙනකොට මොනවා වෙනවද? ගොඩක් කුඩා අර මේ ශ්වාස නාලයෙන් එන ගොඩක් කුඩා ශ්වාස නාලිකා මොකද වෙන්නේ? අවහිර වෙනවා. ඇයි අධික ශ්ලේෂ්මලයක් ශ්‍රාවය වෙනවන්නේ? සාමාන්‍ය තත්ත්ව සාමාන්‍ය පුද්ගලයෙකුගේ මෙහෙම තියෙනවා. ඒතර ගැටලුවක් නැතුව හොඳට මේ කුඩා සිදුරක් වුණාට ඒකෙන් යන්න පුළුවන්. හරි ශ්වසන වායුවක් නෑන්නේ. මෙහෙම තමයි සාමාන්‍ය ශ්ලේෂ්මලේ තියෙන්නේ. මේ හරහා ගානට යන්න පුළුවන්. එහෙම එක මෙහෙම බාධාන බ්ලොක් වෙනවා මේකට අපි කියනවා මොකක්ද නම බ්‍රොන්කයිටිස් 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 කියන ශ්වාසනාල ප්‍රදාහය හරි ශ්වාසනාලිකා ප්‍රදාහය එහෙම නැත්නම් ඒකට කියන වචන තමයි බ්‍රොන්කයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න බලපානවා මේ දුම මගින් කලස්සයිල උත්තේජනය වෙලා ශ්ලේෂ්මල ස්රාවයේ වැඩි වෙනවා හරි මෙතනින් පක්ෂමල ක්‍රියාකාරීත්වය අඩු වෙලා යනවා ඒ වගේම ඒක හේතුවක් වෙනවා ඊට පස්සේ ව්‍යාධි ජනකීන් දූවිලි අංශු ඒ වගේ විෂ රසායනික දේවල් බාහිර වායුව වලින් ඇතුළු වෙන දේවල් ඔක්කොම ශ්වසන මාර්ගය තුළ රැඳෙන්න ඒක හේතුවක් වෙනවා ඒතර ඒ තුලින් තව තවත් මේ ප්‍රදාහය තත්ත්වයක් තියලා ආසාදන තත්ත්වයක් තියලා ලොකු ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් ওই තත්ත්වය නිසා ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි මෙන්න මෙහෙම දෙයක් අඩංගුයි හයිඩ්‍රජන් සයනයිඩ් සිකර දුමේ අඩංගු සංයෝගයක් හයිඩ්‍රජන් සයනයිඩ් කියලා කියන්නේ. මේ හයිඩ්‍රජන් සයනයිඩ් මාගේ මොකක්ද කරන්නේ ප්‍රධාන වශයෙන් පක්ෂම වල ක්‍රියාකාරීත්වය අඩු කරනවා. පක්ෂම නිෂේධනය කරනවා හරි. පක්ෂම වල ක්‍රියාකාරීත්වය අඩු කරලා පක්ෂම නිෂේධනය කරලා දානවා. දැන් පක්ෂම හරියට චලනය වෙන්නේ නැහැ. එයාලගේ චලන ක්‍රියාවලිය වෙන්නේ නැහැ. ඒතකොට මොකද වෙන්නේ? ශ්ලේෂ්මල ඉහළ නැගීම වෙන්නේ නැහැ. ඒතකොට මොකද වෙන්නේ? අර ශ්ලේෂ්මලේ තියෙන අංශු එක්කෝ එහෙම රැඳිලා තියෙනවා ආශ්වාසය අපි සිද්ධ කරන්න ඒවා තවදුරටත් පල්ලෙහාට යනවා ශ්වසන මාර්ගයේ ඔස්සේ. හරි? ඒ ශ්වසන මාර්ගයේ මෙහෙම තියෙනවනේ. මෙහෙම ශ්වාසනාලය තියෙනවා, ශ්වාසනාලිකාවම තියෙනවා. ඒවැයන් බෙදලා ගිහිල්ලා අනුශ්වාසනාලිකා හැදෙනවා, අනුශ්වාසනාලිකා කෙළවර වෙනවා, ගාතවලින්. ඊට පස්සේ මේ CN වලින් ඒතකොට පක්ෂමල ක්‍රියාකාරීත්වය නිෂේධනය කරන හින්දා මොකද වෙන්නේ? හරි? එතනින් දෙනවා. පක්ෂමල ක්‍රියාකාරීත්වය නිෂේධනය නිසා පක්ෂමල අර ක්‍රියාකාරීත්වය නැහැ ඊට පස්සේ. ශ්ලේෂ්මල ඉහළ නැංවීම කියන ක්‍රියාවලිය වෙන්නේ නැහැ. ඒකෝට අර ගර්ත දක්වාම සමහර ලවට මේ ශ්වසන පෘෂ්ඨය දක්වාම දූවිලි අංශු ඊට පස්සේ ව්‍යාර්ජන කින් ආදී ගමන් කරනවා. ඔය වගේ කට්ටිය ගමන් කරනවා. ඒ ගමන් කරපුවම වෙන දෙයක් තමයි ඒවැය තියෙනවා කිව්වනේ ගර්තවල මහාභක්ෂාන් ඒ කියන්නේ ගර්ත සෛල ඒ කියන්නේ අපිච්ඡද සෛල ශාකමය අපිච්ඡද සෛලත් එක්ක තව තියෙනවා මොනවාද ගර් මේ මහාභක්ෂාන් හරි මහාභක්ෂාන් ප්‍රාණය වැඩි වෙනවා දැන් මේ අය අයින් කරන්න එපා මේ අය තියාගන්න බෑ පුදුරට එකතු වෙලා ඊට පස්සේ දෙහිහෙට ගිහිල්ලා එන ප්‍රශ්නයක් වෙන්නේ හරි මේ යාලා විනාශ කරන්න ඕනේ ඒ යනවා එතන මොනවා වැඩි වෙනවද මහාභක්ෂාන් වැඩි වෙනවා අර තියෙන ප්‍රමාණයට වඩා මහාභක්ෂාන් වැඩි වීම හේතුවක් වෙනවා දැන් අර වගේ දුවිලි ව්‍යාජනකෙන් ඇතිවීමත් එක්ක පෙනහැලි පටක ජාරණය කරන්න අපි කියනවා ඒකට ජාරණය කියලා හරි මේවා නිසා මොනවා වෙනවද ජාරණය වෙනවා ඒ කියන්නේ ජීර්ණය වෙනවා කියන එක හරි සරලව කියව ජීර්ණය වෙනවා ඒ කියන්නේ මහා භක්ෂාණමකින් මෙයාල විතරක් නෙමෙයි මේ ප්‍රමාණය වැඩි වුණායින් පස්සේ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නකොට ගැටලුවක් නැහැ හරි ව්‍යාජනකේ කවොත් තමයි එයා ජාරණය කරන්නේ නමුත් මේ වගේ කට්ටිය ගොඩක් ඇවිල්ලා මෙතන අර එකට තෙරපි මක් ගොඩක් අය මහා භක්ෂාණ මෙතෙන් ඩෙග්‍රස් වුණොත් ගර්ත ආශ්‍රිතව පෙනහැරි පටකත් ඒ කියන්නේ ගර්ත පටකත් ඒගොල්ලෝ ජාරණය කරන්න පටන් ගන්නවා. ඒක එහෙම වෙලා ඊට පස්සේ ශ්වසනය කරන්න තියෙන පෘෂ්ඨයේ අඩුවීම මේකෙන් සිද්ධ වෙනවා. පටන් ගත්තේ කොහෙන්ද? හයිඩ්‍රජන් සයනයිඩ් වලින් මොකේ තියෙනද? සිගරට් දුමෙහි තියෙන. මේකේ තියෙන බලපෑම.
ඊට පස්සේ ඊළඟ එක තමයි CN වලින් පස්සේ කාබන් මොනොක්සයිඩ් මෙයා ඊළඟ ප්‍රබල තව බලපෑමක් ඇති කරන ගණන තමයි කාබන් මොනොක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් නෙමෙයි කාබන් මොනොක්සයිඩ් කියන විෂ වායුව අන්තර්ගතයි සිගරට් දුමේ මම මෙයා මොකද කරන්නේ මෙයා ලොකු ටිකක් බරපතල කාරණාවක් කරනවා කාට බැඳෙනවද හිමොග්ලොබින්ට බැඳෙනවා හිමොග්ලොබින් වල ඔක්සිජන් බැඳෙන්නනේ ඒකේ සක්‍රිය ස්ථාන තියෙන්නේ එයාලගේ උපයෝගක වල මෙයාලා මොකද කරන්නේ CO ඇවිල්ලා බැඳෙනවා ඔක්සිජන් වලට වඩා වැඩි බන්ධතාවකින් O2 වලට වඩා වැඩි බන්ධතාවයක් කාගේ තියෙනවද CO වල තියෙනවා කාබන් මොනොක්සයිඩ් වල තියෙනවා ඔක්සිජන් වලට වඩා වැඩි බන්ධතාවකින් කියන්නේ මෙතෙන්ද ඔක්සිජන් එන්න කලින් ගිහිල්ලා CO බැඳෙනවට අගා ඒ වගේම තමයි මෙයා මොකද වෙන්නේ බන්ධු බන්ධතාව අප්‍රතිවර්තයයි නේද ප්‍රතිවර්තයේ නම් මේ මොකරි කරගන්න පුළුවන් පස්සේ ගැලවිලා හරියනවා කියලා නමුත් එහෙමත් නැහැ මෙයා මෙයාගේ බැඳීම අප්‍රතිවර්තයයි ආයෙ ගලවන්න බෑ බැඳුණාට පස්සේ හරි ඒ අනුව මොකද වෙන්නේ ඔක්සිජන් වලට තියෙන සක්‍රිය ස්ථාන ප්‍රමාණය අඩු වෙලා ඔක්සිජන් පරිවහනය හිමොග්ලොබින් හරහා කාර්යක්ෂම වෙනවා කාර්යක්ෂමතාව අඩු වෙනවා एक प्रश्न ඊළඟට තව තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මාර්ගම පිළිකා රෝගවලින් අපේක්ෂා රෝගවලින් තියෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි මොනවද පෙනහැලි පිළිකා මේකට ප්‍රධානම සාධකයක් වෙලා තියෙනවා සිගරට් දුමු මම කලින් කිව්වා වගේ දහණය වෙනකොට සමහරක් දැන් අපි මේ වගේ කතා කරන දන්න කියන ඒවායන් ශ්ලේෂ්මල ස්රාවේ ඒ වගේ දේවල් වෙනවා නමුත් සමහරක් විශේෂයෙන්ම මුක්ත ඛණ්ඩක ආදී රත්යෙන් පස්සේ මේවා මොනවද කියලාවත් දන්නේ නැහැ සමහරක් වෙලාවට හරි ඕගනික් කිමිකල්ස් වල ඉතා විශාල ප්‍රමාණයක මුක්ත ඛණ්ඩක ප්‍රමාණයක් ඔය දහණය වෙන වායුවත් එක්කලා නිකුත් වෙනවා. ඒ මගින් මොකද වෙන්නේ? පෙනහැලි ඒ කියන්නේ ශ්වසන මාර්ගයේ තියෙන සමහරක් සෛලාශ්‍රිතව ඒ සෛලවල තියෙන ප්‍රේණිත ද්‍රව විකෘති කරලා ඒවැ අසාමාන්‍ය ගුණණයක් ඇති කරනවා. මේ කියන්නේ පිළිකාවකට මදු පැදීමක් අසාමාන්‍ය ගුණණයක් ඇති කරලා හරි ශ්වසන මාර්ගය ආශ්‍රිතව එතන ප්‍රදා පිළිකා තත්ත්වයක් ඇති කරනවා. ඒ මගින් සමහරක් වෙලාවට ඒක වෙනත් දේහයේ අවයව වලටත් ඒ පිළිකා සෛල ගමන් කරලා හරි බරපතල තත්ත්වයක් තියෙන පුළුවන්. මේ පෙනහැලි පිළිකා කියලා කියන්නේ ගොඩක් පෙනහැලි පිළිකා වලටත් හේතු වෙනවා. ඒ වගේ මුඛ පිළිකා වලටත් සිගරට් දුම හේතු වෙනවා කියලා කියනවා. ඒ යනවා ඒ පිළිකා රෝගීන්ගෙන් දැන් ඒතර කෙනෙක් කියන්න පුළුවන් දැන් මේ දිහා බලලා හරි මේව ගුණණය වේගවත් කරලා එතකොට පිළිකා තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් දීර්ඝ කාලීනව නිරාවරණය වෙනකොට හරි සාමාන්‍යයෙන් කියනවා පෙනහැලි පිළිකා වලින් 90ක් පමණ හරි 90ක් පමණ පෙනහැලි පිළිකා වලින් ඇති වෙන හේතුව තමයි දුම් වීම. දැන් කෙනෙක් කියන්න පුළුවන් එහෙම දුම් බොනවා දැන් දුම් බොනා ඉන්න ඕන තරම් නමුත් මේ එකක් වත් නැතුව ඒ ඉන්නේ අස්සාවියට කියලා. නමුත් මේවා එකපාරට වෙන දේවල් නෙමෙයි එකක්. හරි දීර්ඝ කාලයක් තිස්සේ මේක කරද්දි තමයි එන්නේ සමහරුන්ට එකපාරටත් එනවා. සමහරක් අයගේ දේහයේ තියෙන ප්‍රතිශක්තියේ දේවල් වැඩි නිසා සමහරක් වෙලාවට රොඩු දෙලා තියෙනවා වෙන්න පුළුවන්. නමුත් අවසානයේ වෙද්දී අනිවාර්යයෙන්ම හොඳට බලන්න ඕගොල්ලෝ අනිවාර්යයෙන්ම අර සාමාන්‍ය කෙනෙක්ට වඩා ගොඩක් දුකක් විඳලා තමයි මේ වගේ සිගරට් පානය කරන අය ඒ වගේ කට්ටියගේ අවසානයේ තීරණය වෙන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ පැහැදිලි කරගන්න ඒවා හොඳට තේරුම් කරගන්න පුළුවන් තැනක් තමයි පිළිකා රෝගවලට අය කියොත් මේ ආදීන विशाल कर्ण प्रमाण वर्तमान අර සිලිකෝසිස් කියලා අපි එකට කියන්නේ. ඒ කියන්නේ ඒකේ නමත් එක්කම ඕගලන් තේරෙනවා ඇති මොනවා සම්බන්ධවද? සිලිකෝසිස්. ඒ කියන්නේ සිලිකා හරි. සිලිකා වල තියෙන්නේ වැලි, මැටි, ඒ කියන්නේ පාංශු වගේ තත්ත්ව වලින් තමයි සිලිකා දූවිලිත් එක්ක යන අර නිකන් සාමාන්‍ය දූවිල්ල නෙමෙයි අර ගල් කුඩු කියලා අපි කියන්නේ. ආන් ඒවැ තමයි මේ සිලිකා අංශු ගොඩක් වෙලාට අන්තර්ගත වෙන්නේ. ඒත් ඒක විශාල ප්‍රමාණයක් ශ්වසන මාර්ගයට ආසාදනය මේ ශරීර ගත වීමෙන් සිලිකෝසිස් කියන රෝගී තත්ත්වයක් තියෙන්න පුළුවන්. මේකෙත් ප්‍රධාන වශයෙන්ම එනවා මෙන්න මේ විදිහේ කර්මාන්ත. හරි. ග්‍රැනයිට් කළු ගල් කඩන ඔය වගේ කර්මාන්ත කරුවන්ට හරි. කළු ගල් කර්මාන්තේ ආශ්‍රිත. ඔය ගල් මේ කොරි කියලා කියන්නේ ඔය ලොකු ලොරි වලින් ගෙනියන්නේ ඒ වගේ ගල් කඩලා ඒ වගේ ආශ්‍රිත කර්මාන්තයේ හැමෝටම මේක බලපෑම එනවා.
ඊළඟට අපෝ ආකර විවිධ ආකර තියෙනවනේ ගල් ලඟුරු කියයි නේද ඊට පස්සේ ඔය පතල් කියලා කියන්නේ ඊට පස්සේ තඹ ඒ වගේ ලෝහ වර්ග ගන්න විවිධ ආකරවල වැඩ කරන කට්ටියට මේ කියනවා ඊට පස්සේ ආයේ වීදුරු මැටි ආශ්‍රිත කර්මාන්ත හරි පෙන්දනේරු කර්මාන්තේ එන්දරේරු වැලි හදනවා සිමෙන්ති මෙව කරනවා එහෙම තිස්සේ මේ වයිත් දවසනකොට මේ සිලිකාංශ යනවා අපහු ඔය මේ ප්‍රතිඥා වැඩි බෙත් ඒව ඇති මේ බලපෑම එනවා හරි කා මේ විද ඒ පුරණ ද්‍රව වල ගොඩක් මේ අන්තර්ගතයේ තියෙනවා මේකේ ප්‍රධාන වශයෙන් මොකද වෙන්නේ මෙන්න තියෙනවා ගර්තේ දැන් මේ අංශු ගොඩක් වෙලාවට අර විශාල ප්‍රමාණයක එනකොට දැන් දූවිලි වුණත් එහෙමනේ දූවිලි වුණත් අර වැඩිපුර එනකොට අර අපේ තියෙන යාන්ත්‍රණය මදි ඒ ටික නවත්තන ඔක්කොම සාමාන්‍ය අවස්ථාවක සාමාන්‍යයෙන් ඔය පාරක තොටක විදුලි ගේ ආශ්‍රිතව එහෙම ඇතුළු වෙන දුවිලි එහෙමත් විශාල දුවිලි ප්‍රමාණයක් නිරන්තරව අපේ සමාලෙට ඇතුළු වෙනවා ඒ ටික අර ශ්‍රේෂ්ම ලිහිල නැංවීම මගින් ඒ රෝම මගින් නාසයේ තියෙන ඒව මගින් සෑහෙන ප්‍රමාණයක් ඒවා ඉවත් කරලා දානවා හැබැයි අධික ලෙස මේවා આવොත් එයාට බෑ ඒ ක්‍රියාව නවත්තන්න එතකොට මොකද වෙන්නේ ඒ සිලිකා අංශ මේ දක්වා සම්ප්‍රේෂණය වෙනවා මේ මහා භක්ෂානුතම තියෙනවා හරි ඔහම තියෙනවා දැන් මෙතෙන්ට එනවා මොනවද සිලිකා අංශු මේ තියෙන්නේ ගර්තවල තියෙන ශල්කමය සෛල මෙතෙන්ට ආපුවම සිලිකා සෛල සෝරි සිලිකා අංශු මෙහෙම සිලිකා අංශුවක් ආව කියනකොට මම සිලිකා අංශුවක් එනවා දැන් මේ සිලිකා අංශුව අයින් කරන්න ඕනේ ඒක කුඩා සිලිකා අංශු නම් මහා භක්ෂානුවට පුළුවන් ඒක භක්ෂණය කරන්න හරි हानि රුධිර කේශනාලිකාවලට ඒතර ඒ රුධිර කේශනාලිකා ආශ්‍රිතව ඊට පස්සේ පෙනහැලි වල බාහිර පටක වලට ගිහිල්ලා මේගොල්ලෝ තැම්පත් වෙනවා කවුද මේගොල්ලෝ කියන්නේ සිලිකා අංශු මෙහෙම තැම්පත් වුණායින් පස්සේ මේවා අර ආගන්තුක දේහ විදියට නේ සලකන්නේ ශරීරය විසින් අඳුරගන්නේ ආගන්තුක දේහ විදියට ඒතර ඒ ඇයිට දැන් කරන්න දෙයක්වත් නැහැ ජීර්ණය කරන්නවත් බෑ ටිකක් රෝග අංශුවක් නම් සිලිකානේ නැතනම් ආහාර මාර්ගයට හරියවල ජීර්ණය කරන්න පුළුවන්. ඒතර මේ වගේ තැනක් ආවයන් පස්සේ මෙයාගේ විවිධ බාධක එන්න පුළුවන්. ඒ කියන්නේ මොළය, හෘදේ වගේ අවයව වලට මෙයාලා ගියොත් එතන ප්‍රශ්නයක්. ඒ නිසා මේ වගේ අය ආපුවම දේහෙන් තියෙන යතාව යාන්ත්‍රණය තන්තුමේ පටක වලින් මෙයා වට කර ගන්නවා. වට කරලා එතකොට අර රුධිර නාලේ ඒ ආශ්‍රිතව පටකය තුලම එයාව කොටු කරනවා. හරි. එයාව හිර කරලා දානවා. දේහය තුල සම්ප්‍රේෂණය වෙන එක වළක් කරනවා. හරි. ඒක කරන්න अध्यात्ति කුප්පුෂිය අධ්‍යාතතිය ඇති වෙනද? ඒ කියන්නේ කුප්පුෂිය සංසරණයට අදාළව අධික රුධිර පීඩනයක් ඇති වෙනවා. මේ පෙනහැල්ලෙන් මෙතෙන්ට එන්නේ. උර ඒ පෙනහැල්ලෙන් ඊට පස්සේ අපව හෘදයට යනවා. ඒතර පෙනහැල්ලෙන් එන මේ පද්ධතියට ආශ්‍රිතව ප්‍රධාන වශයෙන් ඔය අධ්‍යාතතිය ගැන රුධිර පීඩන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් සිලිකෝසිස් නිසා. හරි ඒතර ඒක කියනවා මෙහෙම ගර්ත තුලම රැඳිලා පිටතර පැමිණ අනුශාසන නාලිකා ආහාර රුධිර වාහිනියට සම්බන්ධ කොට තුඩ ගමන් කරලා තන්තුමේ පටක වර්ධනය වීම මේ කතාව තමයි කියන්නේ හරි දැන් මේ සිලිකෝසිස් එක්කම යන තව එකක් තමයි ඇස්බස්ටෝසිස් මොකද්ද ඇස්බස්ටෝසිස් ତර මේවා නම කියද්දිම තේරෙනවා මේ කර්මාන්ත සම්බන්ධයෙන් එන දේවල් කියලා නේ ତර මේ සිලිකා නම් අංශුනේ තියෙන්නේ ඇස්බස්ටෝසිස් වල තියෙන තන්තු මෙහෙම හරි මොම තන්තු තියෙන්නේ. ඒවත් වෙන්නේ අර වගේම කතාවක් තමයි තන්තුව මෙතෙන්ට එනවා තන්තුව පොඩි නම් පොඩි තන්තුවක් නම් එන්නේ මොකද වෙන්නේ මහා භක්ෂාණු එක භක්ෂණය කරනවා. හැබැයි ලොකු තන්තුවක් આવොත් ටිකක් ලොකු තන්තුවක් આવොත් එයා භක්ෂණය කරන්න බෑ මහා භක්ෂාණුට. ඒකට ඒ වගේ වෙලදී මොකද කරන්නේ එක්කෝ එයා ගර්තය තුලම දැන් මෙහෙම ගර්තය තුලම තියාගෙන හරි මෙහෙම තියනවා නම්
තන්තුව මෙන්න ආවා. ඒතර ගර්තය තුලම මේකට මහා භක්ෂාන වගේ දේවල් වට කරගෙන මෙයාව ගර්තය තුලම නැත්නම් ප්‍රෝටීන වර්ග ඒවායන් මෙයාව වට කර ගන්නවා. ඒතර ගර්තයත් මොකද වෙන්නේ අර අර රුධිර නාලයට වෙච්ච කතාව මෙතනත් වෙනවා. මොකද්ද? එයාගේ ප්‍රත්‍යස්ත බව අඩු වෙනවා. ඒ තන්තු මේ පටක වර්ධනය වෙනවා, ප්‍රෝටීන වර්ධනය වෙනවා මෙතන. දැන් භක්ෂාන වර්ධනය වෙනවා. එහෙම ප්‍රශ්න ඇති වෙලා ඒකේ තියෙන ප්‍රත්‍යස්ත බව අඩු වෙනවා. ඒක එකක්. ඊට පස්සේ ආපහු මේ තන්තු විනිවිද යන්න පුළුවන්. ඒ කියන්නේ මේ ගියා වගේ මෙහෙම විනිවිද යන්න පුළුවන් කේශනාලිකා දක්වා. කේශනාලිකා වලට ඒ ආශ්‍රිත පටක වලට. එතකොට මොකද වෙන්නේ? එතන අර කතාවක් ඇති වෙනවා. පුපුෂී අධ්‍යාතති ඇති වෙන්න හේතුවක් වෙනවා. වෙනත් අනුශාසනාලිකා වල ඊට පස්සේ රුධිරකේශනාලිකා වල මේ තන්තු තැම්පත් වෙලා. එතකොට තැම්පත් වෙලා නිකන් තියෙන්නේ නැහැ. ඒගොල්ලෝ අනිවාර්යෙන් මෙහෙම තන්තුමය සම්බන්ධක පටක මේ වටා එක්ලස් කරනවා. දැන් රුධිරනාලයකට මෙහෙම තන්තුවක් ගියා නම් එයා මෙහෙම උණු තැම්පත් වෙලා තියෙනවා. එතන මෙයා නිකන් ඉන්නේ නැහැ. මේ රුධිරනාලයේ ආශ්‍රිත පටක වලින් මෙයාව වට කරනවා. ප්‍රෝටීනමය අංශු ඊට පස්සේ කොලජන් තන්තු වලින් මෙයා මෙහෙම වට කරනවා. එතකොට ඔහේ මේ වැඩිපුර වට කරන්න මේකේ තියෙන තන්තුමය ගතිය වැඩි වෙලා ප්‍රත්‍යස්ත බව අඩු වෙලා මේකේ තියෙන පීඩනය පුපුසිය අධ්‍යාසිතේ තත්ත්ව ඇති වෙනවා. ඒ වගේ තමයි කියනවා සමහරක් ඔය මේ තන්තුව තන්තු භක්ෂණය කරපු භක්ෂාණුසය ගත්තා. සමහරක් තන්තු මෙහෙම භක්ෂණය කරනවා මේගොල්ලෝ. එහෙන් භක්ෂණය කරපු අය මොකද දැන් තන්තු තියෙනවා. හරි. මෙයා තන්තු වැඩි ප්‍රමාණයක් සිලිකා මේ ඇස්බෙස්ටෝසිස් තන්තු භක්ෂණය කරලා නම් ඒ වගේ සෛලයක් වුණත් මේ තැනකට ගියන් පස්සේ අර දේහය විසින් අඳුරගන්නේ මේ සෛලයත් ආගන්තුක දෙයක් විදියට. ඒ මෙයාගේ අර ඇතුලේ සංගීතය ගොඩක් වෙනස්නේ. තන්තු ගොඩක් වගේ ඒවා පේන්නේ හරි. ඒ භක්ෂණය කරලා නිරන්තරයෙන් අර ගොඩක් ඇස්බෙස්ටෝස් ගියාම එහෙම වෙනවා හරි. ඒතර මෙයාවත් අර විදියට මේ පටක වලින් මෙහෙම ආස්තරණය කරනවා කියලා කියනවා. කොළේ තන්තු වල නේද? තන්තු වලින් කොළජන් තන්තු වලින් ප්‍රෝටීන් වලින් ආදී කොහොම ආස්තරණය කරලා එයාවත් ඒ විදියට තියාගන්නවා. එතකොට අවස්ථා දෙකකින් කියන කෙන්ද ගියත් හරි ඇස්බෙස්ටෝසිස් කෙන්ද ගියත් හරි නැත්නම් ඒවා භක්ෂණය කරපු මහා භක්ෂණු සෛල වලටත් ওই තත්ත්වෙමපත් වෙනවා. ඒවත් බාහිරට ඒ කියන්නේ කේශනාලිකා වලට අනුශාසනාලිකා වලට ගියාම ඒවත් ආගන්තුක දේහ කියලා සලකලා දේහය විසින් ඒවට පටක ඒක රාශි වෙනවා තන්තු. මේ පටක සෑදීම උත්තේජනය කරනවා. ප්‍රතිතනින් හරි වෙනහැලි පටක ක්‍රමක්‍රමයෙන් ආයනය වෙවි ඒවයි පුප්පුසි අධ්‍යාතතියට හේතු වෙන්න හේතුවක් වෙනවා ප්‍රධාන වශයෙන්. හරි. හරි. ඒ අනුව අන්න ඔය රෝග දෙකට අදාළව ඔය කරුණු ටික ඔයගොල්ලෝ පැහැදිලි කර ගන්න ඕනේ. ඊට පස්සේ ඊළඟට අපි වෙනම කලින් කතා කරා පෙනහැලි පිළිකාව. පිළිකාව වලට ප්‍රධාන වශයෙන් හේතු වෙනවා මේකේ තියෙන අධික පරාසයක රසායනික සංඝටක. හරි. දහනයේදී නිකුත් වෙන අධික පරාසයක වූ රසායනික සංඝටක මගින් පෙරෙන පෙනහැලි පිළිකාව ඇතිවීම සිද්ධ කරනවා. ඒ වගේම පෙනහැලි පිළිකාව ඇති වෙන්න ප්‍රධාන වශයෙන් හේතුවක් වෙනවා මේ දුම්පානය විශේෂයෙන්ම දුම්පානය හේතුවක් වෙනවා කිව්වා අර තියෙන රෝම ඊට පස්සේ පක්ෂම ශ්ලේෂ්මල විනාශ කරන්න. ඒතර පක්ෂම ඒ වගේ දේවල් විනාශ කරපුවම ඒකත් වක්‍රාකාරයෙන් බලපන එකක් විෂ රසායනික ද්‍රව්‍ය අධික ලෙස එකතු වෙනවා. ඒවා නිරන්තරයෙන් ශ්වසන පද්ධතිය හරහා එකතු වෙනවා හරහා ගමන් කරනවා. ඒ වගේම තමයි ආරක්ෂාවත් හොඳටම අඩු වෙලා. ඒ වගේ ඒසි කරපොන කෙනෙකුගේ ඒ පක්ෂම නැහැ ශ්ලේෂ්මලේ වැඩිපුර ශ්‍රාව වෙනවා ඒවා ක්‍රියාකාරීත්වයක් නැහැ. ඒතර මොකද වෙන්නේ? ඉතින් අර විශේෂයිත ඒවා වැඩිපුර ඉපදෙනවා වගේම ඒවා හොඳින් ආසාදනය වෙන්න ඉඩකඩ වැඩි. ඒ නිසා පෙනහැලි පිළිකා වලට ප්‍රධාන දායකත්වයක් වෙනවා සිගරට් දුම. ඒකත් ශ්වසන රෝගයක් ප්‍රධාන වශයෙන් තියෙනවා. ඊට පස්සේ ෂේ රෝගේ. ෂේ රෝගේ කියුවාම ඒකෙදිම බැක්ටීරියාවක් තමයි ඒක ඇති කරන්න දායක වෙන්නේ. මයිකෝ බැක්ටීරියම් ටියුබර්කියුලෝසිස්. මේ නම ඔයගොල්ලෝ පාඩම් කරගන්න ඕනේ. හරි. ටියුබර්කියුලෝසිස් කියන මේ සුද්ධ ජීවිය තමයි ප්‍රධාන වශයෙන් දායක වෙන්නේ ෂේ රෝගය කියන තත්ත්වය ඇතිකරනද. මේක ප්‍රධාන වශයෙන් සම්ප්‍රේෂණය වෙනවා කෙනෙකුගේ කැස්ස. ෂේ රෝගයේ තියෙන පුද්ගලයෙකුගේ කැස්ස මගින් බාහිරට මේ බැක්ටීරියාව නිදහස් වෙනවා. එතකොට මේක ප්‍රධාන වශයෙන් කියනවා පෙනහැලි ආසාදනයට ඇතිවන මේ ෂේ රෝගයට පුප්පුෂීය ෂේ රෝගය කියලා. ප්‍රධාන ආකාරය මේ ආකාරය. හරි. ෂේ රෝගය මෙහෙම කියන ප්‍රධාන වශයෙන් වෙන්නේ පෙනහැලි ආසාදනයට ලක්වීම. පෙනහැලි වල ආසාදන ඇති වෙනවා මේ බැක්ටීරියා මගින්. මේ බැක්ටීරියා පෙනහැලි දක්වා සංක්‍රමණය වෙනවා. එතකොට පුද්ගලයා ආසාදනයට පුද්ගලයෙක්ගේ කැස්ස කිවිසුම් මගින් මේ බැක්ටීරියා ප්‍රධාන වශයෙන් නිදාස් වෙන්න පුළුවන්. එතකොට මේ වායුගෝලය හරහා ඇවිල්ලා නිරෝගී පුද්ගලයෙකු ආසාදනය කරන්න ඉඩකඩක් තියෙනවා.
එවගේම කියනවා මේ බැක්ටීරියා විශාල කාලයක් දූවිලිමත් නිදාස් වායුගෝලයේ රඳා පවතින ජීවය පවත්වා ගන්නවා කියලා. මේ රෝගයේ ක්ෂය රෝගී ප්‍රධාන වශයෙන් උණ ඊට පස්සේ කැස්ස වර අඩුවීම අධික දහඩිය හරි රුධිරයේ කැස්ස සමග පිටවීම වගේ ලක්ෂණ දකින්න පුළුවන් වෙනවා. ඒත් මේක දිගු කාලීන ආබාධයක් වෙනවා. ඒ වගේම ප්‍රතිකාර තියෙනවා. හැබැයි මේ ප්‍රතිකාර හරියට ගන්න කියනවා මාස 6ක් නම් මාස 6 හරියටම ගත්තාම සම්පූර්ණයෙන්ම සුව කරන්නත් පුළුවන්. එකයි මොකද මේ බැක්ටීරියා රෝගයන්නේ. ඊළඟට තව එකක් තමයි රෝගයක් විදිහට ඇඳුම. ඇඳුම නෙමෙයි ඇඳුම. හරි ඇඳුම කියන්නේ අඳින එකනේ. ඇඳුම. ඇඳුම රෝගෙදී වෙන්නේ මෙහෙම දෙයක්. ඒකෙදී ප්‍රධාන වශයෙන් එන්නේ අර මේ ශ්වාස නාලිකා අනුශ්වාස නාලිකා එකපාරට සංකෝචන වීමක් සිද්ධ වෙන්නේ. හරි. ඒකෙන් හරි සංකෝචන ලක් වෙලා ඒක පැටපටු වෙලා යනවා. දැන් කලින් මෙහෙම තිබ්බ මේ ශ්වාස නාලිකාව ඊට පස්සේ එකපාරට සංකෝචන වීමක් සිද්ධ වෙනවා. ප්‍රේයෝ පටු වීම නිසා ශ්වසන මාර්ගයේ අවහිර වෙලා ශ්වසන ගැනීමේ ශ්වසනයේ අපහසුතාව ඇති වෙනවා. හරි. ඇඳුම නිසා ප්‍රධාන වෙන කරුණක් තමයි ශ්වසන අපහසුතාව. මේකට හේතු වෙනවා කියනවා ප්‍රධාන වශයෙන් සමහරවිට දූවිලි ඊට පස්සේ පරාග මයිටාවන් මෙන්න මේ වගේ වායු වාතයත් සමග එන විවිධාකාර වූ අංශු නිසා මේ తත්වය ඇති වෙනවා මොකද්ද ඇඳුම తත්වය ඒකෙන් අර මේ වගේ ශ්වාස නාලය අනුශ්වාස නාලිකා වගේ දේවල් සංකෝචන වෙනවා එකපාරට සංකෝචන වෙලා මේ මාර්ගය අවහිර වීමක් සිද්ධ වෙනවා ඒක ගොඩක් මේකත් ඔය යමඩම තියෙන එක ඇස්මා කියලා කියන්නේ ඉතින් සමහරක් ඔය ප්‍රතිප්‍රදාහ ඇන්ටි ඉන්ෆ්ලමේටරි ඒ කියන්නේ ඒ වගේ අර සංයෝග ඖෂධ විදියට ලබා දීමෙන් මේකට සහනයක් ලබා ගන්න පුළුවන්. අර ඔය තමයි රෝග ටික. ඊට පස්සේ අපි ඊළඟට යන්නේ දැන් රෝග ටික හරි ඒතර රෝග යටතේ අපි කතා කරා සිගරට් දුම ඇති වෙන බලපෑම ඊට පස්සේ සිලිකෝසිස් ඇස්බෙස්ටෝසිස් පෙනැලිපිලිකා ඊට පස්සේ ඇඳුම සහ අඳාලවන ඊට ඇඳුමට කලින් අපි කතා කරේ බ්‍රොන්කයිටිස් මේ ෂේ රෝගය හරි මයිකෝබැක්ටීරියම් ටියුබර්කියුලෝසිස් කියන බැක්ටීරියා විසින් ඇති කරන ෂේ රෝගය තමයි ඇඳුමට කලින් අපි විස්තර කළේ. ඊට පස්සේ අපි කතා කරනවා ශ්වසන චක්‍රය. ශ්වසන චක්‍රය කියලා කියන්නේ ශ්වසන චක්‍රයක් කියලා කියන්නේ ආශ්වාසයක් හා ප්‍රාශ්වාසයක් අතර ඇතිවන මේ කාලය තමයි. ඒ කියන්නේ ආශ්වාසය හා ප්‍රාශ්වාසයක් එක්ක දක්වලා අපිට කියන්න පුළුවන් ශ්වසන චක්‍රයක් කියලා. මේ ශ්වසන චක්‍රයේ විවිධාකාර වූ අවදි තියෙනවා. ඒ කියන්නේ එකම විදියට ඒකාකාරී නෑ මේ ශ්වසන චක්‍රයේ. එක විවිධාකාර වෙනවා. මේ ශ්වසන චක්‍රය අපි අධ්‍යයනය කරන්න ඕන පරිමා. පරිමා තියෙනවා ඊට පස්සේ ධාරිතා තියෙනවා. මේ පරිමාවක් කියලා කියන්නේ වොලියුම් එකක්. ඒ කියන්නේ ශ්වසනය කරන එක්තරා නිශ්චිත අගයක්. ධාරිතාවක් ශ්වසන ධාරිතා කියලා අපි සලකන්නේ පරිමා කීපයක එකතුවක්. හරි. ඉගෙන ඒක අපේ අධ්‍යයනයේ පහසුවට ඒ වගේ යම් යම් වෛවිධ්‍යාත්මක ක්‍රියාවලි වලට ඒ ධාරිතා සහ පරිමාව කියන දෙකම වැදගත් වෙනවා. ඒකයි අපි එහෙම ධාරිතාවයක් සහ පරිමාවක් කියලා වෙන් කරගෙන අධ්‍යයනය කරන්නේ. හරි කැපැසිටීස් ලං කැපැසිටීස් කියනවා පරිමාවකට. හරි. එතන මේකෙදී මේ පරිමා ධාරිතා පරිමාව සහ ධාරිතා කියන දෙකම යම් පුද්ගලයෙකුගේ ශ්වසන රෝගාබාධ ඊට පස්සේ ස්වභාවය කොහොමද කියලා තීරණය කරන්න අපිට වැදගත් වෙනවා. මුලින්ම මේ පොඩි තැනින් අපි පටන් ගමු. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ මං ගීතල ගාලා තියෙනවා තැනින් තැනට කළු පාටින්. ඊට පස්සේ මේ නිල් පාටින් ඇඳලා තියෙන්නේ ශ්වසන චක්‍ර විචලනය වෙන අන්දම. හරි. දැන් මෙන්න මේ අගය තමයි සාමාන්‍ය අපි විවේකීව ඉන්නකොට ප්‍රධාන වශයෙන් වෙන සිදුවීම තමයි මේක. සාමාන්‍ය ආශ්වාසය සහ සාමාන්‍ය ප්‍රාශ්වාසය. සාමාන්‍ය ශ්වසනයකදී දේහයට ඇතුළු කරගන්නා වූ පරිමාව තමයි අපි මේ මෙතන මේ විදිහට අර පොඩි ඒකක වලින් නිරූපණය කරලා තියෙන්නේ. හරි. එතන මේකෙදි සාමාන්‍යයෙන් මේ අගය, ඒ කියන්නේ මේකට අපි කියනවා නම උදම් පරිමාව කියලා. හරි. උදම්. මේක සාමාන්‍යයෙන් මිලිලීටර 500ක් පමණ කියලා තමයි අපි මෙතන ගන්න. දැන් ඔයගොල්ලන්ට පේනවා ලීටර වලින් මේ පරිමාව ලකුණු කරලා තියෙන්නේ මේ පැත්තේ පරිමාව, මේ පැත්තේ කාලය. හරි. ටයිම්. එතන මෙතන 1.5 කියලා දෙනවා ලීටර්. ඒ කියන්නේ 1500ක් මෙතෙන්ට. එතකොට මේ අතර ප්‍රමාණය මෙන්න මේ පරතරේ මිලිලීටර 500ක්. හරි. ඒ කියන්නේ 0.5 ලීටර් වගේ අදහසක් තමයි එතනින් අපිට ගන්න තියෙන්නේ. හරි. ඒ කියන්නේ මෙන්න මේක. මේකට කියනවා උදම් පරිමාව නැත්නම් ටයිඩල් වොලියුම්. ඒ කියන්නේ TD කියලා අපිට මේක සංකේතවත් කරන්න පුළුවන්. මම ඒක උඩින් දාන්න TD කියලා. මේ ඉතලයන් TD.
උදම් පරිමාව ඊට පස්සේ සමහරක් වෙලාවට අපි කියනවා ගැඹුරු ආශ්වාසයක් ගැඹුරු ප්‍රාශ්වාසයක් එහෙම කියනවනේ අන්න ඒකට අපි කියනවා අතිරේක ආශ්වාස පරිමාව කියලා අතිරේක ආශ්වාස පරිමාව දැන් ඕගොල්ලන්ට චක්‍රීය බලපුවම පේන්න ඕනේ හරි හරියට ඕගොල්ලෝ අවබෝධ කරගන්න තියෙනවා නම් දැන් අතිරේක ආශ්වාස පරිමාවට මම ඇඳලා තියෙන ඉතාලිය මොකද්ද කියන එක ඕගොල්ලන්ට පේන්න ඕනේ මොකද්ද මේ තියෙන්නේ මෙන්න සාමාන්‍ය ආශ්වාසය ඊට පස්සේ සාමාන්‍ය ප්‍රාශ්වාසයේ පරිමාව සාමාන්‍ය ආශ්වාසයට ආවා එතනින් පස්සේ අතිරේක වෙන ආශ්වාස පරිමාව ඒත් ඒකට අපි කියනවා IRV කියලා इंस्पिरेशन के ना आश्वास ऐड किया ना मैं का आई आर वी अतिरेक आश्वास परिमाव ये वाके मत ये ना अतिरेक प्राश्वास परिमाव कोई एक अतिरेक प्राश्वास परिमाव अपने हैं मैं तीन अतिरेक प्राश्वास परिमाव मैं तो ना एक एक अब डर ऑप्शन है मैंने मैं का अतिरेक प्राश्वास परिमाव है मैं तीन एक अब किया ना ERV किया මෙන්න ප්‍රාශ්වාසය මෙන්න අතිරේක ප්‍රාශ්වාසය හරි. තව දැන් පරිමාව දැනට අපි තුනක් කතා කරා වුණා උද්ගම් පරිමාව අතිරේක ආශ්වාස පරිමාව අතිරේක ප්‍රාශ්වාස පරිමාව. ඊට පස්සේ තවත් පරිමාවක් තියෙනවා ශේෂ පරිමාව කියලා හරි. ශේෂ පරිමාව කොහෙන්ද ලබාගන්න තියෙන්නේ? ශේෂ පරිමාව තියෙන්නේ කොහටද කියලා කියන්න කලින් මම කියන්න ශේෂ පරිමාව කියන්නේ මොකද්ද කියලා. शेष परिमाव गैंबुरु आश्वास गैंबुरु प्राश्वास पशु गैंबुरु प्राश्वास पशुआ पेनहली इतने वात परिमाव तपिट क्वच्चर हई प्राश्वास पेनहली संपूर्ण वायु बाहर निदास अनिवार्य प्रमाण इतने මේ ශේෂ පරිමාව කියන එකට අපි ගන්නවා RV කියන එකනේ ඒ කියන්නේ මෙතන හරි මෙතන මෙයා තමයි RV නේ හරි නේද විතර ගැලපෙනවනේ පොඩ්ඩක් බලන්න ආපහු මෙතන උණු උදම් පරිමාව කියන්නේ සාමාන්‍ය ආශ්වාසය මෙතන ඉඳලා අපි ගමු සාමාන්‍ය උණ ආශ්වාසයට ආවා ඊට පස්සේ අතිරේකවත් උණ ආශ්වාසය කරා ඊට පස්සේ අතිරේක ප්‍රාශ්වාසය වුණා මෙතනම අපිට ඒක ලකුණු කරන්න පුළුවන් මේ තියෙන අතිරේක ප්‍රාශ්වාසය මේ ඒක හරි මෙතන ලකුණු කරේ වඩා පැහැදිලිවන්න මේකෙන් හරි පළයට මේක සාමාන්‍ය එන්න ඕනේ එහෙමත් එනවා එතන අතිරේක ප්‍රාශ්වාසය අපි ඒ විදිහට ලකුණු කරනවා ඊට පස්සේ අතිරේක ප්‍රාශ්වාසය කියන්නේ ගැඹුරු ප්‍රාශ්වාසයක් නේද ගැඹුරු ප්‍රාශ්වාසයකින් පසුව පැහැලි වල ඉතුරු වෙලා තියෙන ප්‍රමාණය මේ එක කොච්චරක් කියලා තියෙන 1.5 ඒ කියන්නේ මිලිලීටර 1500ක ප්‍රමාණයක් වෙනවා හරි සෑහෙන ලොකු ප්‍රමාණයක් හරි शेष पारे परीमा परीमा प्रधान परीमा उदम परीमा अतिरेक आश्वास परीमा अतिरेक प्राश्वास परीमा शेष परीमाश्वास धारिता ආශ්වාස ධාරිතාව. ඒ කියන්නේ මොකද්ද කියලා මම කියන්නම් ආශ්වාස ධාරිතාව කියලා. දැන් ඒව අපිට පොඩ්ඩක් අපි හදාගත්තු දේවල් නේ. පුද්ගලයෙකුගේ ශ්වසනයේ ස්වභාවය නිරීක්ෂණය කරන්න අපි හදාගත්තු දේවල්. ඒ නිසා ඒව අපි කියනවා මෙහෙම ආශ්වාස ධාරිතාව කියලා කියන්නේ උදම් පරිමාව සහ අතිරේක ආශ්වාස පරිමාවේ එකතු. ඒ කියන්නේ මොකද්ද? උදම් පරිමාවයි උදම් පරිමාව කියන්නේ ටයිඩල් වොලියුම. ඒ කියන්නේ TD plus IRV එතකොට හරිනේ අතිරේක ආශ්වාස පරිමාව IRV හරි මෙන්න මේක තමයි මොකක් කියන්නේද ආශ්වාස ධාරිතාව IC capacity හරි ඒ කියන්නේ කොහෙද දැන් ඔබ තියෙන්නේ නේද දැන් කෙලින් පේනවා මේ තියෙන මෙන්න IC මෙන්න උදම් පරිමාව plus අතිරේක ආශ්වාස පරිමාව එතකොට හරි IC මෙතන ඊළඟට තියෙනවා ඊළඟ එක කෘත්‍යානුගත ශේෂ ධාරිතාව කියලා හරි කෘත්‍යානුගත කෘත්‍යානුගත ශේෂ ධාරිතාව කියලා ධාරිතාගයක් අපි සාකච්ඡා කරනවා ඒ කියන්නේ ප්‍රාශ්වාසයකට පසු සාමාන්‍ය ප්‍රාශ්වාසයකට පසු පෙනහැලිවල ඉතිරිලා තියෙන වාත පරිමාව
මොකද්ද සාමාන්‍ය ප්‍රාශ්වාසයකට පසු. දැන් ඒක කිව්වෙන් පස්සේ ඔයගලන්ට පුළුවන් අගයක් හදාගන්න මේ වගේ හරි. සාමාන්‍ය ප්‍රාශ්වාසයකට පස්සේ පෙනහැලි වල ඉතිරි වෙලා තියෙන පරිමාව වායත පරිමාව. ඒ තමයි කෘත්‍යානුගත ශේෂ ධාරිතාව කියලා කියන්නේ. මේක අපි නම් කරන්නේ නමින් FRC කියලා හරි. ෆන්ක්ෂනල්. දැන් ඔකට අගයක් කොහමද අපි හදාගන්නේ? සාමා දැන් ආශ්‍රා මේ පෙනහැලි වල ඉතිරි වෙලා තියෙන ධාරිතාව කියලා මේක එහෙම ගන්න එපා. මොකද අපි කියන්නේ සාමාන්‍ය ආශ්වාසයකට පසු කියලානේ. සාමාන්‍ය ආශ්වාසයෙන් පස්සේ මේ විතරක් නෙමෙයි. ඒ මේකත් තියෙනවා. ඒ මෙතනින් සාමාන්‍ය ආශ්වාසය පරප්‍රාශ්වාසයක් නම් මෙතනින් ඉවරයි. මෙතෙන්ද මේ දක්වා තමයි වාතය පිට වෙන්නේ. වාතයේ පෙනහැලි වල අඩු වීම වෙන්නේ මේ දක්වා පමණයි. මේ අගය දක්වා. අතිරේක වෙන්නේ නැහැ ගැඹුරු ප්‍රාශ්වාසයකින් නෙමෙයි අර්ධ දැක්කේ වෙන්නේ. හරි කෘත්‍යානුගත ශේෂ ධාරිතාවේ අත්දැකීමේදී ගැඹුරු ප්‍රාශ්වාසයෙන් පසු කියලා නෙමෙයි සාමාන්‍ය ප්‍රාශ්වාසයෙන් පසු. එහෙනම් ඒකට අපිට අගයක් දෙන්න පුළුවන් මෙන්න මේක. සාමාන්‍ය ආශ්වාසයෙන් මෙතෙන් දෙනවා විතරයි. එහෙනම් මෙතන ඉඳලා මේ ටිකනේ. එතන ඉඳලා ඒ ටිකට අගයක් අපිට මේ දෙකේ එකතුවෙන් ගන්න පුළුවන්. ERV ERV ඒ කියන්නේ අතිරේක ප්‍රාශ්වාස පරිමාවයි ශේෂ පරිමාවයි RV residual volume. ඔන්නෝ දෙකට අපිට කියන්න පුළුවන් කෘත්‍යානුගත ශේෂ ධාරිතාව කියලා. ඊට පස්සේ ජීව ධාරිතාව. ඊළඟ එක ජීව ධාරිතාව. ජීව ධාරිතාව කියලා කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙකුට ආශ්වාස හා ප්‍රාශ්වාස කළ හැකි උපරිම වාත ප්‍රමාණය. හරි සාමාන්‍ය ආශ්වාස ප්‍රාශ්වාස කළ හැකි උපරිම වාත ප්‍රමාණය තමයි මොකක් කියන්නේද ජීව ධාරිතාව කියලා කියන්නේ. තොර එකට අගේ එන්නේ මේ VC කියලා හරි VC ජීව ධාරිතාව VC මොකද්ද දැන් මේ කතාවෙන් කියන්නේ පුද්ගලයෙකුට සාමාන්‍ය පුද්ගලයෙකුට සාමාන්‍ය ආශ්වාස ප්‍රාශ්වාස කළ හැකි උපරිම වායු ප්‍රමාණය දැන් බලමු උපරිම ඒ කියන්නේ ගැඹුරු ආශ්වාසයක් ගැඹුරු ප්‍රාශ්වාසයක් ඒ දක්වා යනවනේ ඒක ගැඹුරු ප්‍රාශ්වාසයක් දක්වා මෙතෙන්ට එනකන් යනවා ඊට පස්සේ ගන්න පුළුවන් ගැඹුරු ආශ්වාසයක් දක්වා ඒ කියන්නේ මේක හරියනවද මේක හරියනවද මේකද මේකද මම මේක බෑනේ මොකද මෙතනින් පල්ලෙහාට අපිට බෑ ගැඹුරු ප්‍රාශ්වාසයකින් බහැර කරන්න බැරි ටික තමයි අපි රෙසිඩියුල් කිව්වේ ආ මේ ශේෂ ධාරිතාව ශේෂ පරිමාව කිව්වනේ يعني මේ ගැඹුරු ප්‍රාශ්වාසයක් කරලා මේ ටික රැඳිලා තියෙනවා ඒ අනුව අපිට මෙන්න මේක අපිට දාන්න පුළුවන් VC කියලා එන මේක තමයි ජීව ධාරිතාව හරි ජීව ධාරිතාව කියලා මෙතන ඉඳලා හරිනේ එතකොට සාමාන්‍ය ආශ්වාසය ගැඹුරු ආශ්වාසය ඊට පස්සේ ගැඹුරු ප්‍රාශ්වාසයත් එක්ක සාමාන්‍ය ප්‍රාශ්වාසයත් එක්ක ගැඹුරු ප්‍රාශ්වාසය එදක්වා යනවා එතකොට එතනින් එනවා VC හරි vital capacity ඒක අගයක් විදිහට දැන් ඔතන ගන්න කොහොමද දැන් ප්‍රස්ථාරය නම් ඔහොම ලකුණු කරනවා අගයක් විදිහට අපිට ගන්න පුළුවන් මෙතනින් එනවා IRV IRV plus මෙතනින් මේ ටික TD plus මේ ටික ERV ඉතින් මේ තුනේම එකතුව තමයි VC කියලා කියන්නේ. එහෙම අපිට ගන්න පුළුවන් නේද? අවසාන ධාරිතාව තමයි මුළු පෙනහැලි ධාරිතාව TLC මේ තියෙන මුළු පෙනහැලි ධාරිතාව. පුද්ගලයෙකුගේ සාමාන්‍ය පෙනහැලි තුල තියෙන මුළු පුද්ගල මේ මුළු වායු ප්‍රමාණය අපිට ගන්න පුළුවන් එනාලුව දරා ගන්න පුළුවන් මුළු වායු ප්‍රමාණය මේ අගය ගන්නවා මේක 6000ක් මිලිලීටර පමණ ඒ කියන්නේ ලීටර 6ක් පමණ වෙනවායි කියනවා පුද්ගලයෙකුගේ පෙනහැලි දෙකේම තියෙන ධාරිතාවය පැහැදිලි නේද එතකොට ඔන්න ඔය පරිමාසා පරිමා හතරක් වගේම ධාරිතා හතරක් තිබුණා මොන පරිමා හතර උදම් පරිමාව අතිරේක ආශ්වාස පරිමාව ප්‍රාශ්වාස පරිමාව සහ ශේෂ පරිමාව ඊට පස්සේ කෘත්‍යානුගත ශේෂ ධාරිතාව ජීව ධාරිතාව මුළු පෙනහැලි ධාරිතාව සහ ආශ්වාස ධාරිතාව කියන ධාරිතා හතර. අපි මේ හතරේ වෙනස්කම සහ මේ හතරට මේ අගයන් ගන්න හැටි ඔයගොල්ලෝ හොඳට දැනගෙන තියෙන්න ඕනේ. මොකද විභාගෙට MCQ එකක් වගේ දුන්නාම මේක මාරු විදිහට පැටලෙන්න පුළුවන්. හරි. ඒ නිසා නිරන්තරයෙන් මේක 10-12 සතාව බලලා හුරු වෙන්න මම පේපර් ක්ලාස් එකේ MCQ වලට මේක දාලා ගොඩක් කීපතාවක් අපි කරමු මොකද දැන් පළවෙනි පේපර්ස් 5යි 12 ශ්‍රේණියෙන්නේ ඒ කියන්නේ වාරෙන් ටිකක් වැඩිපුර මේවෙන් දාන්න පුළුවන් ව්‍යුහගතයකට MCQ වලට ගොඩක් දාලා සාකච්ඡා කරගන්න පුළුවන් වෙනවා හරි
හරියනෝ ඔන්න පරිමාසා ධාරිතා ටික හොඳට බලා ගන්න දැන් විභාගේ ප්‍රමේයම ප්‍රස්තාරයක් දීලා අගයන් දීලා ඔගොල්ලන්ගේ අහන්න පුළුවන් මේ අදාළ පුද්ගලයාගේ ERV කොහොමද TD කොහොමද එහෙම කියලා අහන්න පුළුවන් උත්තර ඔගොල්ලන්ගාව පැහැදිලි උත්තර තියෙනවා ඒතොර ඒ වගේ ප්‍රශ්නයක් එන්නේ ඔයගොල්ලන්ට වාසිය ඇත්තටම හරි ධාරි දැනු කරග අංක වගේ ගණන්වල ලකුණු වෙනවා වගේ තමයි ඒක ලකුණු වෙන්නේ හරි ඊට පස්සේ අවසානයේ තියෙනවා මෙන්න මේ වගේ කතාවක් ඒක මම මේ හැරී ලියන්න व्यूहिक मल अवकाशे व्यूहिक मल अवकाशे මෙහෙම කියලා වචනයක් එනවා මේ පරිමා ධාරිතා පරිමා ගැන කතා කරන්න ගියාම ඒ කියන්නේ මෙහෙම ප්‍රමාණයක් හරි යම් වාල් ප්‍රමාණයක් තියෙනවා අපේ ශ්වසන පද්ධතිය තුළ ශ්වසනයට ඒවා දායක වෙන්නේ නැහැ ඒ කියන්නේ සමහරක් වෙලාවට අභ්‍යන්තර සෛල අතර වෙන්න පුළුවන් හරි ඊට පස්සේ අර මේ පටක අතර වෙන්න පුළුවන් හරි අර බයිස් සෛලිය අපි කියන්නේ මේ පූරකය තුල එහෙම ගිහිල්ලා විසරණය වෙලා ඒ වගේ තියෙන වායු ප්‍රමාණයකුත් තියෙනවා. ගුප්ත වායු ප්‍රමාණයක් හරි ඒක කිසිමයකට දායක වෙන්නේ ආශ්වාසයට දායක වෙන්නේ නැහැ ප්‍රාශ්වාසයට දායක වෙන්නේ නැහැ කිසිම දෙයකට අර ශ්වසනයට අදාළව ක්‍රියාවලියට දායක වෙන්නේ නැහැ හරි මේ ප්‍රස්ථාරයට අපිට දාන්න බෑ. එහෙමත් ප්‍රමාණයක් පටකාශිතව සෛලාශිතව අදාළ ශ්වසන පද්ධතිය ශ්වාසනාලය නාලිකා ගොඩක් තියෙනවනේ. ඒ ආශ්‍රිත රැඳිලා තියෙනවා හරි ඒක කිසිම කෘත්‍යයක් ඇති කරන්නේ නැහැ ඒ අනුව ඒ පරිමාව අපි කියනවා මිලිලීටර් 150ක් පමණ කියලා හරි මෙච්චර ප්‍රමාණයක් වාතයේ ඔහෙ බලාගෙන ඉන්න පැත්තටලා හරි ඒකට අපි කියනවා ව්‍යුහික මල අවකාශය කියලා ඒතර එතනින් සම්පූර්ණ ශ්වසන චක්‍රයට අදාළව මේ පරිමා ධාරිතා ගැන විස්තරේ සම්පූර්ණ වෙනවා එහෙනම් මේ වීඩියෝ එකෙන් ඔයගොල්ලන්ට සම්පූර්ණම ශ්වසන පද්ධතිය මෙතනින් ආවරණය වෙනවා ආරම්භ කළා අපි සතුන්ගේ පද්ධති වලින් ශ්වසන පද්ධති වලින් විවිධ ශ්වසන ව්‍යුහ වලින් ඊට පස්සේ ශ්වසන පෘෂ්ඨයක තියෙන විශේෂ ලක්ෂණ මානව ශ්වසන පද්ධතිය යාන්ත්‍රණය ශ්වසන වායු මාර්ගන යාන්ත්‍රණය ඊට පස්සේ සමස්ථිතියෙන් කොහොමද ඒක යාමණය වෙන්නේ ශ්වසනය ඊට පස්සේ අවසානයේ රෝග සහ මේ කතා කරපු ශ්වසන චක්‍රය ආශ්‍රිත පරිමාසා ධාරිතාවලින් මේ වීඩියෝ එක අවසන් වෙනවා. ඒතර මේ වීඩියෝ එකෙන් ශ්වසන පද්ධතියත් ඔයගොල්ලන්ට අවසන් කරලා දෙන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න තියෙන 12 ශ්‍රේණියට අදාළ කොටස් දෙකක් පමණයි තව. ඒ පොඩි කොටස් දෙකක් මේ වගේ අර පොඩි කොටස් වලින් අපිට අවසන් කරලා දෙන්න පුළුවන්. එතකොට අපේ YouTube ක්ලාස් එකේ 12 ශ්‍රේණියට අදාළ සියලුම කොටස් සම්පූර්ණ වෙනවා. හරි. එහෙනම් ඊළඟ කොටසේ ඉන්නේ ප්‍රතිශක්තිය අපි එකේ හම්බෙමු. එතනම් සියලු දෙනාටම ආයුබෝවන්. Through the wastelands, through the